ඒකයි කිවේ උමන්දාවෙන් කරන්න ඕන මේන් ප්‍රජෙක්ට් එක තමයි. කෑම ගැන විශාල මතයක් රටේ හදන්න. අදල මිනිස්සුට කණ හැටිවන්න. හොඳර කන්න. ගත්තු ණයවලින් කිසිම දෙයක් නොකර කර්මාන්ත සංවර්ධනය විතරක් කළා නම් අද අපි ලෝකෙ සුපිරි ජාතියක්. ඒක අපි කළේ නැහැ. අවුරුදු 18 පස්සේ ලයිසන් එක අරගෙන අවුරුදු 40 වෙනකම් ජීවිතයේ හොඳම කාලේ, ලස්සනම කාලේ. ත්‍රිවිල් එකකට කොටු වුණා කියලා කියන්නේ රටට. ඒක යාට හොඳ වෙන්නේ නැති රටේ ආර්ථිකයට කොච්චර මරණීය දෙයක්. එතකොට ඇයි ඉන්න පාලකයෝ මේවට තීන්දුව ගන්න නැත්තේ? ඡන්දෙ හම්බෙන්නේ නැති නිසා. එතකොට මේ ඡන්ද මගුලක් හින්දා ජාතියක් විනාශ කරා. දැන් මේක දැන් ඒ මිනිස්සු කියපු දෙයට මට සතුටුයි. ත්‍රිවිල් දුවන්න පෙට්‍රල් නැතිලු. මං කව දැන් නියමයි දැන්. සුබ උදෑසනක් හැමෝටම. මං හිතන්නේ අපට ටිකක් සාමාන්‍ය සමාජයේ කෙනෙකුට ආමන්ත්‍රණය කරනවට වඩා ඉගෙන ගත්ත මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. හේතුව සීමාවලට කොටු වෙලා නැති නිසා බොහෝ වෙලාවට හැමෝම ආවේ ජයතුන් ප්‍රවිශ්වවිද්‍යාලයේ MBA Master of Business Administration MSc Master of Science මේ උපාධි හදාරන පිරිස. මට ඉස්සෙල්ලම කියන්න ඕන මිනිස්සු ලෝකෙ දිහා බලන්නේ තමන්ගේ දැනුම හා ලබාගත් අත්දැකීම් වලට සාපේක්ෂව. දැනුම ගොඩාක් තියෙන කෙනෙක්ගේ දැක්ම පළල්. අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක්ගේ දැක්ම කිසිම කලබලයක් නැහැ. ඒක තමයි දැනුමේ අත්දැකීම් වලයි වෙනස. එතකොට මේගොල්ලෝ ලෝකෙ දිහා බලන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටමට සාපේක්ෂව. MBA කරපු අය මේක දිහා බලાવી බිස්නස් පැත්තේ. ඒක හරි. මේක කොහොමද ව්‍යාපාරික පැත්තේ මොනවද මේකෙම තියෙන මාකටිං මොනවද? මේක නිෂ්පාදන මොනවද? මේක අපි පොඩි ප්‍රාථමික නිෂ්පාදනයකට කොටු වෙලාද? එහෙම නැත්නම් මෙතන අපි කොච්චර දුර ගිහිල්ලාද? ඒගොල්ලෝ බලන විදිය. සයන්ස් කරපු අය බලાવી සයන්ස් විදියට මේකේ මොනවද අපිට ගන්න තියෙන්නේ? ඔය ටික ඔක්කොම කරන්න කලින් මම එක දෙයක් කියනවා. උමන්දාව ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් එක මොන වගේ එකක්ද? මම විශ්වවිද්‍යාලේ ඉගෙන තියෙන විද්‍යාව මම මේ කොමර්ස් විෂයන් ඉගෙනගෙන නැහැ. ඒ වුණාට මට තේරෙනවා ධනවතුන් දෙගොල්ලෙක් ඉන්නවා. එක ධනවතුන් කණ්ඩායමක් තමයි මහන්සි වෙලා කැප වෙලා ධනය උපයලා ධනවත් වෙච්ච අය. තව ධනවතුන් කණ්ඩායමක් ඉන්නවා වියදම් කළා ධනවත් වෙන අය. මං හිතන්නේ එහෙම එකක්. මම දන්නේ නැහැ විශේෂ එහෙම උගන්වනවද නැහැ. වියදම් කළා ධනවත් නැහැ. මම වියදම් කළා ධනවත් වෙච්ච ධනවතෙක්. ඒ කට්ටිය ලෝකේ හැරි අඩුයි ඒගොල්ලෝ. ඒ කියන්නේ හැමෝම උපයලා ධනයත් වෙලා අපි වියදම් කළා ධනවත්. මේ තමයි අපේ ධනය. වියදම් කරපු ධනවතෙකුගේ උපයපු ධනවතෙකුගේ ලොකු වෙනසක් තියෙනවා. උපයන ධනවතාගේ ධනය සීමා වෙන්නේ යාගේ පවුලට, දරුවන්ට හා ඔහුට. වියදම් කරන ධනවතෙකුගේ ධනය සමස්තයට. මට මතක් වෙනවා දාත්සේන රජුරු අපේ රාජාවලියේ අපි ගෞරව කරන මම ගෞරව කරන මුළු රාජාවලියම අවුරුදු 2530 රට රජ කරපු රජවරුන්ගේ ලිස්ට් එක හදලා අංක 1 දෙන්නේ කාටද කියලා මගෙන් ඇහුවොත් මම කියන්නේ දාතුසේනට. හේතුවක් තියෙනවා. දාතුසේන මහාන වෙලා හිටපු කෙනෙක්. රජකමට කවුරුවත් නැහැ කිව්වාම පස්සේ සිවුරු ඇරලා රාජ්‍ය ලබා ගත්තා. ඉතාම ධාර්මිකව රට පාලනය කළා. හොරකම, බොරුව, වංචාව දාතුසේන කිසි දවසක අනුමත කළේ නැහැ. පුත්‍රයෝ දෙදෙනෙක් ඔහුට සිටියා. කාශ්‍යප හා මුගලන්. ඔහුත් හොඳට ඉගෙන ගත්ත අය. ඉතිහාසය කියපය දන්නවා. අන්තිමට කොමාරි ප්‍රශ්න වෙලා කාශ්‍යප තීරණය කළා දේශපාලන ගැටුම් නිසා තාත්තව ඝාතනය කරන්න, මරන්න. ඊට කලින් ගිහිල්ලා ඇහුවා දාතුසේනගෙන් කෝ අපිට එකතු කරපු ධනය කියලා. දාත්සේන කලාවැවට ගිහිල්ලා වතුර දවතක් අතර අරගෙන පෙන්නවා මේ තමයි ධනය. ඉතින් දැන් කාටද දාත්සේන පරමාදර්ශී කියන්න බැරි? ඒ ධනයෙන් අපි තාමත් වැඩ ගන්න. ඒගොල්ලෝ වියදම් කළ ධනවත් වෙච්ච ධනවතු. සමාජයට හැමතිස්සෙම හානි කරන්නේ උපයලා ධනවත් වෙච්ච අය.
ලෝකයට සමාජයට විමුක්තිය උදා කරන්නේ වියදං කළා ධනවත් වෙන අය. උමන්දාව හැදුවේ වියදං කළා ධනවත් වෙන්නත්, එය සමස්තයට බෙදන්නත්. මම පිළිගන්නේ, මම විශ්වාස කරන්නේ මේක යම් දවසක මේ ලෝකේ තියෙන හැම එකම ඉවර වෙන ඕනේ. යම් දවසක ඉවර වෙනකොට අපි එකතු කරපු එකම දේ වෙන්න ඕන හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් සම්පත් ගොඩක් විතරයි. ඒක තමයි අපේ දර්ශනය. ඒතර උමන්දාව හැදුවේ ලාභ ලබන්න නෙමෙයි, ලාභය සියල්ලන්ට බෙදා හරින්න. ඒක තමයි අපේ පරමාදර්ශය. ඒක අපි අර සාමාන්‍ය ආර්ථික විද්‍යාවත් එක්ක බලනකොට මේක වෙනස් එකක්. මේක මම කියන්නේ මේක මේ ස්පිරිචුවල් ඉකොනොමික්ස්, ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව. මම දන්නේ නැහැ විශේෂයක් තියෙනවද කියලා. ඒක අමුතුම කතාවක්. ඒකට තමයි මේ මොඩල් එක හදලා තියෙන්නේ. මෙතනින් අපි ලාභ ගන්න හම්බෙන ඔක්කොම මෙතන වියදම් කරනවා. වියදම් කරලා ඉවර වුණාම ඉවර වෙන්න ඕන, බිඳුව වෙන්න ඕන, account බිඳුව වෙන්න ඕන. account එක බිඳුව නම් අපි කියනවා project එක successful කියලා. නැත්නම් අපි කියන්නේ වැඩක් නැහැ, තවත් ව්‍යාපාරයක්. ඔන්න ඕකට තමයි උමන්දාව හැදුවේ. මේක ලොකු කතාවක්. මං හිතන්නේ ජාතියකට පෙන්නන මොඩල් එකක්, පරමාදර්ශී එකක් වැඩක්. එතකොට මෙතන දැන් ආපු මුලින්ම මම මෙතන ගැන කියනවා මොකද්ද මෙහි අපි යොදාගන්න ක්‍රමවේද පරිපාලනයට සියල්ලටම. අර එක කතාවක් තියෙනවා, එක හාමුදුරු කෙනෙක් ඉන්නවා, ශිෂ්‍යයෙක්හා ගුරුවරයෙක්. මෙයා විනයවාදියෙක්. එතකොට මේ ගුරුවරයා මේ ශිෂ්‍යයාට උගන්වනවා විනය පොතේ නැති කිසිම දෙයක් කරන්න එපා කියලා. දැන් ඕගොල්ලන්ට ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ උගන්වන්නේ එහෙමයි. නමුත් අපි භාවිත ඥානයට එනකොට, මේ ප්‍රැක්ටිකල් එකට බහිනකොට පොළොවට මේවා වෙනස් කරනවා. දවසක් මේ ගුරුවරයා ගඟක් උඩින් එතර වෙනකොට මෙයා වතුරට වැටෙනවා. ශිෂ්‍යයාට කියනවා බේර ගන්න කියලා. ශිෂ්‍යයා විනය පොත පෙරලනවා. ඇයි? ගුරුවරයා බේරා ගැනීමේ ශික්ෂාපද. එතකොට ගුරුවරයා කියනවා ශික්ෂාපද බල බල ඉන්න වෙලාවක් නැහැ, මම බේර ගනින් කියලා. එතකොට ශිෂ්‍යයා කියනවා ගුරුවරයාට විරුද්ධ වෙන්න බෑ. ගුරුවරයා කිව්වේ මොකද්ද? ගුරුවරයා කිව්වේ පොතේ නැති කිසි දෙයක් කරන්න එපා කිව්වා. අරයා විනය පොත් පෙරලා පෙරලා ඉන්නකොට ගුරුවරයා ගහගෙන ගිහලා මිය යනවා. මං අහන්නේ විනය ප්‍රායෝගිකද කියලා. නෑ. අපි මේව දිහා බලන්නේ බුද්ධිමත්ව. එතකොට බුද්ධ ආගමේ තියෙන විනය මොකක්ද? ඒක හරි හොඳට බුදුහාඳුරු ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කරනවා. ආනන්ද තිරුණාංශ අහනවනේ අවසානයේ සම්බුද්ධ පරිනිර්වාණයට ළඟ වෙලා, දැන් මේ පනෝප ශික්ෂාපද ගොඩක් තියෙනවා, මේවත් එක කොහොමද අපි ඉදිරියට යන්නේ? එතකොට හොඳ උත්තරයක් දෙනවා. ආකංකමානෝ ආනන්ද සංඝෝ මමච්චේව කුද්දකානෝ කුද්දකානි සික්ඛාපදානි සමුණී යාති. ආනන්ද සංඝයාට කියන්න මගෙන් පස්සේ කැමතිනම් කුඩා අනු කුඩා ශික්ෂාපද වෙනස් කරගන්න කියලා. දියුණුව තියෙන්නේ කොතනද? වෙනස් වෙන තැන. එතකොට අපි උමන්දාව හැදුවේ අර පොත්වල තිබිච්ච සිද්ධාන්තවලට කොටු වෙලා නෙමෙයි. ප්‍රායෝගික කරන්න පුළුවන් දේ මොකද්ද කියලා බලලා අපි ඒක කරා. ඒක සමහරට පොතට වරදින්න පුළුවන්, ඒ වුණාට අපේ හිතට හරි. අපි පොත්වලට අනුව ජීවත් වෙන මිනිස්සු නෙමෙයි, අපි හිතවලට අනුව ජීවත් වෙන මිනිස්සු. සාකච්ඡා කරගෙන ගියාම ඕන කෙනෙකුට මම කියන තර්කවලට එකඟ වෙන්න වෙනවා. අපි පොත්වලට යුක්ති ඊට කරන්නේ, අපි හෘද සාක්ෂියට යුක්ති ඊට කරනවා. එතකොට අපි කොහොමත් හරි දෙක කළා තියෙනවා. එතකොට උමන්දාව හැදී ඔන්න ඔය ඇත්තනම ප්‍රායෝගික වුණා. අර සාම්ප්‍රදායික ගෝත්‍රික හිරවෙච්ච අදහස් අතික්‍රමණය කළා දැම්මා. දැන් අපි මේ ඉඩම ගන්නකොට මෙතන මීට අවුරුදු 5කට කලින් මහා කැලයක් තිබුණේ, හැමෝම අතෑරලා දාපු ප්‍රතික්ෂේප කරපු ඉඩමක්. නමුත් අද මේකේ වටිනකම තක්සේරු කළ නොහැකි. එතකොට මම අහන්නේ අපි මෙහෙම අවුරුදු 5කින් මේක කළා නම් ඇයි මේ රට හදන්න බැරි කියලා මට තියෙන ප්‍රශ්නේ එක. මොකද්ද මේකට තියෙන මේ කොඩි විනේ? මේක බැරි නෙවෙයි, පුළුවන්. මම පිළිගන්නේ අපේ රට හදන්න නම් කිසි දවසක ඔය පත් වෙන ජාතිය දේශපාලඥයෙකුට ඒක කරන්න බෑ. හැමෝම එකතු වෙලා පොදු එක්කෙනෙක් පත් කළා, එයාට එයා ඒකාධිපති පරමාදර්ශී කාරුණිකයෙක් වෙන්න ඕන. එවැනි කෙනෙක් තමයි දැන් මෙතන පාලනය වෙන්නේ. එහෙම මෙතන සමහර වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී, සමහර වෙලාවට ඒකාධිපති. එතන පාලනය ක්‍රමයක් තියෙනවා.
දැන් සම දැන් අපි එක යෝජනාවක් ගේනවා. අපි මම යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒක අපි කියන්නේ මෙන්න මෙතන තනකොළ සුද්ද කරන්න ඕන කියලා. මේ මෙතන ක්‍රම ගැන මංගොලන්ට කියල දෙන්න. තොර ඕගොල්ලෝ ඒවා ඔගොල්ලන්ගේ සිද්ධාන්තවලට දාලා ඇනලයිස් කරලා බලන්න. එතකොට කවුරුහරි කණ්ඩායමක් කියනවා අපි තනකොළ සුද්ද කරන්න බෑ, මේක ප්‍රැක්ටිකල් නෑ කියලා. කොහොමාරි මේ ඩිස්කෂන් එක ගිහිල්ලා ෆයිනල් ඩිසිෂන් එක අන්තිම නිගමනය ගන්නවා තනකොළ සුද්ද කරන්න ඕන කියලා. එතකොට අර විරුද්ධ වෙච්ච අය ඉන්නෝනේ, ඒගොල්ලොත් තනකොළ සුද්ද කරන්න. ඒක තමයි මෙතන තියෙන මැනේජ්මන්ට් එක. කොබලන්න එහෙම ඒ කීපු දේ තේරිච්ච අය. ඒ කියන්නේ ලීඩර් එක ඩිසිෂන් එකක් ගත්තොත්, මොකක් හරි තීන්දුවක් ගත්තොත්, ඒකට පක්ෂ වෙච්ච අයයි ඒකට විරුද්ධ වෙච්ච අයයි දෙගොල්ලොම ඒක වෙනුවෙන් මරාගෙන මැරෙනවා. ඒක ඉටු කරන්න. දැන් පැහැදිලිද? කියන්නේ ඒ ගත්ත තීරණය යථාර්ථයක් කරන්න කැප වෙනවා. ඒ කැප වෙනකොට යටිහිතෙන් කැප නොවී ඉන්න, හදවතින්ම කැප වෙනවා. එතකොට මෙතන හැම තිස්සෙම තියෙන්නේ එක අදහසක්. මං ආයි අර දැන් මං කියන්නේ ස්පිරිචුවල් ඉකොනොමික්ස්. ආයි මං යන සූත්‍ර පිටකයට, ගෝසිංග සූත්‍රයට. දවස බුදුහාමුදුරුවෝ ගෝසිංග වනයට යනවා. ගියාම එතන ඉන්න අනුරුද්ධ හාමුදුරුවෝ රහත් වෙච්ච ඇත්තෝ ඉනතුර හනෝ මේ අනුරුද්ධ මෙතන හරි පිළිවෙලයිනේ, ක්‍රමානුකූලයි. මොකද්ද රහස? එතකොට අනුරුද්ධ තිරුණාංශයල කියනවා, ස්වාමීනි මෙතන බොහෝ රහතුන් වැඩ සිටිනවා. ඒ වුණාට හදවත් තියෙන එක. කොබලනේ කතාව තේරිච්චයි. මෙතන එක හදවතයි වැඩ කරන්නේ. ඒ හදවතේ රිද්මය තමයි අනිත් ඔක්කොම ළඟ තියෙන්නේ. ඒ නිසයි මෙතන මෙච්චර පිළිවෙල. එක්කෙනෙක් වතුර නැත්තම් වතුර ගේන්න අයිති එක්කෙනා වතුර ගේනකන් ඉන්නේ නැහැ. ඉඩ තියෙන්නේ කවුද? එයා වතුර ගෙනත් දානවා. අතුගාල නැත්තම් ඕක මට නෙමෙයි අරුට අතුගාන තියෙන්නේ කියලා එම බලබල ඉන්නේ නැහැ. එයා අතුගානවා. මේක තමයි මම කියන්නේ බෞද්ධ ක්‍රමය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චර ඇඩ්වාන්ස් ක්‍රමයක් කොහොමද මේ ලෞකික වෙච්ච සමාජයට ඇප්ලයි කරන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මිනිස්සු ආත්මార్థකාමී. මිනිස්සු හැමෝතුළම තියෙන්නේ සොයං පරමාර්ථ, තමන්ට මාවේනික වෙච්ච පරමාර්ථ. මිනිස්සුන්ට ලෝකෝත්තර පරමාර්ථ නැහැ. සුළු පිරිසකට ඇරෙන්න ලෝකෝත්තර පරමාර්ථ තියෙන සියලු මිනිස්සු මෝක්ෂ ගවේෂණයෙහි යෙදෙනවා, නිවන සොයනවා, ගැලවීම සොයනවා. එතකොට අර ස්පිරිචුවල් ඉකොනොමික්ස්, ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව හරියටම හරියන්නේ අර මෝක්ෂ ගවේෂණයෙහි යෙදෙන ලෞකික පරමාර්ථ නැති මිනිස්සුන්ට. හැබැයි අපි උත්සාහයක් යොදනවා උමන්දාව හරහා මේ ලෝකෝත්තර මිනිස්සුන්ගේ වැඩපිළිවෙල ලෞකික සමාජයට තල්ලු කරවන්න. ඒකට හදපු ක්‍රම මේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට අනික තමයි මෙතන තියෙන ප්‍රධානම එකක් සාංගික ක්‍රමය. මම දකින්නේ සමාජවාදී පාලනයක්. බුද්ධාගම සමාජවාදී. ඒ සමාජවාදී පාලනේ හැමෝටම සර්ව සමානව සම්පත් බෙදෙනවා. මොකක්ද ඒකට හදපු මොඩල්ස්? මොඩල්ස් ඕන අපිට. මෙහි මොඩල් එක තියෙන්නේ. මිනිස්සු මෙතන දානගේනෝ, පිරිකරගේනෝ, විද්‍යවල් කෙනල පූජ කරනවා. පූජාව ලබනෙක් කෙනා නෙමේ පාවිච්චි කරන එක්කෙන. ඒකැන අපිට අපිතුම අපට ගැනල්ල දෙනවා මෙ තු අයක්. මට තු අයක් ගැන දෙනවා. තු අයක් නැති මෙතන කවුහර ඉන්න. එතොට ඒක පාවිච්චි කරන්න මම දෙයාද. එයා පාවිච්චි කරන්න. මම දකින සමාජවාදයක. මෙතන අපි හදල තියෙන්නේ අපිට පිරිකර පූජ කලාමේ පිරිකර එක්කම පොදු තැනකට යන්නේ. පොදු ස්ටෝස් එක පොදු ගබඩාවක පවතින්නේ. එතකොට අවශ්‍යතාවය තියෙන කෙනා ඒකට ගිහිල්ල තමන්ට ඕන දේ ලියල අරගන්නවා. දාන බෙදනකොටත් එහෙමයි. සියල්ල මෙහෙමයි. මේක තම බුදුහාන්දුරුව පෙන්නපු සමාජවාදී සාංගික ක්‍රමය. නමුත් අවාසනාවකට පන්සල්වල මේක නෑ. කිසිම ආගමික මධ්‍යස්ථානක නෑ. ඒගොල්ලෝ තම තමන්ට ආවේනික වෙච්ච පෞද්ගලික කුටීර තුළ ජීවත් වෙනවා. අපි මේ පෞද්ගලික කුටීරය කඩලා පොදු ඒකකයක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ කතාවෙන් පස්සේ ඕගොල්ලෝ මගෙන් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහලා අපි මොකද, මම ආර්ථික විද්‍යාව පිළිබඳ ගැඹුරට හදාරපු කෙනෙක් නෑ. මම ජීවිත අත්දැකීම් ඔස්සේ ඉගෙන ගත්ත කෙනෙක්. මම ඉගෙන තියෙන්නේ වෙන විෂයක්. එතකොට ඕගොල්ලෝ මම කියන ඒවා ඇතර පටහැනි වෙන්න පුළුවන්. අනික මම කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන නෙමෙයි, ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව ගැන, ස්පිරිචුවල් ඉකොනොමික්ස්. ඒ ස්පිරිචුවල් ඉකොනොමික්ස් මොඩල් එකක් තමයි මේ තියෙන්නේ. මේක එතකොට කවුරුවත් හැමෝම කැපවීමෙන් වැඩ කරන මිනිස්සු. අපි දෙන්නේ මොටිවේෂන් එකක්, උද්‍යෝගයක් පමණයි. හා නියෝගයක්.
නියෝගයට විරුද්ධ වෙන්නේ නැහැ කවුරුවත්. දැන් අද ලංකාව දියුණු කරන්න බැරි වෙලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කවුරු හරි තීරණයක් ගත්තොත් තීරණය ගැන මිනිස්සුන්ට සැකයි. මේකෙන් කොච්චර ගසා කාලක් දන්නේ? මේකෙන් හොරා කනවත් දන්නේ? මේකෙන් කී දෙනෙකුට කොමිස් යනවත් දන්නේ? 100ක් ප්‍රශ්න මෙහෙ එහෙම නැහැ. නියෝගේ කයි. නියෝගේ ගැන සැක නැහැ. සැක නැති වුණාම කැප වෙන්න කැමති. වෙහසෙන්න මිනිස්සු කැමති. අපි හදලා තියෙන පරිපාලනය ඒ විදිහට. මේක ඇත්තටම මේ දැන් මෙතන මම පාලනය කළාට මෙතන මම පාලනය කරලා කරනවා කියලා මම කරන්නේ මෙතන මේ අඩුපාඩු බලන එක විතරයි. මෙතන වැරදි, මෙතන වැරදි, මෙතන හරියන්නේ නැහැ, මේක වෙන්න ඕන මෙහිමයි විවේචනය කරනවා. දැන් හුඟක් අපි දකින්නේ සමාජයේ විවේචන වලට බයයි මිනිස්සු. ඕගොල්ලොනත් බයයි. කවුරු හරි බනිනවා කිව්වොත් ඒක ලොකු කේස් එකක්. අපිට බනිනවා කිව්වොත් මීටින් එකක්. මේක දෙවිධයකට අපි ගන්න. එකක් ස්පිරිචුවල් ඉකොනොමික්ස් කියලා. අපිට කවුරු හරි මට බනිනවා කිව්වොත් ඔක්කොටම කලින් මම ගිහිල්ලා අහගෙන ඉන්නේ මොනවද ඒක කියන්නේ කියලා. ඒ කියන ඒවා හරිද? හරිනම් මං ඉක්මනට මේවා ගන්න ඕන. අරගෙන මං අප්ඩේට් වෙන්න ඕන. ඒ වැරදි නම් මං නෑ හුන්නා වගේ ඉන්න ඕන. එතකොට මං අහන්නේ මේ කියන ලෙවල් එකට එන්න කොච්චර පරිණත වෙන්න ඕනද මිනිස්සු? මිනිස්සු පරිණත වෙන්නේ කොහොමද? මිනිස්සු පරිණත වෙන්නේ භාවනා කළා නෙවෙයි, බොරුවක්. මිනිස්සු පරිණත වෙන්නේ ආගමික වුණාමත් නෙවෙයි, බොරුවක්. මිනිස්සු පරිණත වෙන්නේ ජීවිතයට ෆේස් කරාම. ජීවිතයට මුහුණ දෙන්න ඕන. ජීවිතයට බොහෝම ඉවසීමෙන් මුහුණ දෙනකොට මිනිස්සු පරිණත වෙනවා, උගත් වෙනවා, බුද්ධිමත් වෙනවා, ධනවත් වෙනවා. ඉතින් මං කියන්නේ අපි මේ සීමා මායින් බිඳින්න ඕන. දැන් ගොඩක් අය මෙතන ඉන්නේ ඔක්කොටම උපාධි තියෙනවා. නමුත් දැන් ඕගොල්ලන්ගේ ගෙදර ජීවත් වෙනවට වඩා ලස්සනට අපි මෙතන ජීවත් වෙනවා. මෙතන තියෙන කෑම බීම, මේ පරිසරය, මේ නිර්මාණ, මේක ඇත්තටම අර අපි දකින අනුරාධපුර යුගයේ රාජධානියක් වගේ. අනුරාධපුර යුගයේනේ අපේ වංශ කතාවේ ශාස්ත්‍රීයකම යුගය. ඒ අනුරාධපුරයේ අපි දකින රාජධානියක් වෙන්නේ මේ වගේ. අනුරාධපුර නගරේ මේ වගේ ඒ කාලේ තියෙන්නේ නැති. දැන් මේකේ වාහන ටික ඔක්කොම අයින් කරලා කරත්ත දාලා අස්සෝ බැද්දෙව්වා නම් එහෙම අස්සෝ හරේට මෙහෙට ගියා නම් එහෙම අනුරාධපුරේම තමයි. මේක සුපිරි ක්‍රමයක් අපි හදපු. මේක මෙතන අනිත් එක තමයි, මේක අපේ ඔළුවට බරක් නෙමෙයි. දැන් ඕගොල්ලෝ ගෙයක් හදනවා, හැමෝම ගෙවල් හදනවා. ඕගොල්ලෝ ගේ හදනකොට ඒ ගේට පුදුමාකාර මහන්සියක් වෙනවා. මං කියන්නම් හදපු දවස් ඉඳලා කරන වැඩේ. හදපු දවස් ඉඳලා බයෙන් ඉන්නවා. ඇයි? හොරු පණිත් දන්නේ නැහැ, කැඩේත් දන්නේ නැහැ, පයිප කැඩේත් දන්නේ නැහැ, කරන්ට් එකට ඕ ප්‍රශ්න. ඒ කියන්නේ ගේ හදනකම් කැප වෙලා මහන්සි වෙලා හදපු දවස් ඉඳලා බයෙන් ඉන්නවා. එතකොට මං අහන්නේ ජීවිතේ කො? එතකොට මේ මිනිස්සු ගෙයක් හදලා කරගත්තේ සතුට හොයාගත්තද, නැති බයකයිතිකාරයෙක් වුණාද? ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? නැති බයකයිතිකාරයෙක් වෙනවා. අපි එහෙම කරන්නේ නැහැ. මගේ වයසට වඩා බිල්ඩින් මම හදලා තියෙනවා මේ වෙනකොට. මගේ වයස කොච්චරද ඊට වඩා හදපු බිල්ඩින් එකතු කරා නම් ඊට වැඩි. බිල්ඩින් 100 ගාණක් හදලා තියෙනවා. ඒ 100ක් අපි හැදුව කියලා අපි 100 ඔළුවේ තියන් ඉන්නේ නැහැ. හැදුවත් තින්ත ගෑවා විවුර්ත කළා ගියා. හැබැයි අපි එතනින් යනකොට සිස්ටම් එකක් හදලා යනවා. මකුණු දැල් කඩන්න, පිරිසුදු කරන්න, බලා ගන්න, එය බිඳ නොවැටී තියාගන්න අපි සිස්ටම් එකක් හදනවා. මං හිතන්නේ ලංකාවේ නැත්තේ ඒක. දැන් අපි ගෙයක් හදනවා, ගෙයක් හදලා ගෙට සිස්ටම් එක හදලා නා. අකුණු ගහන්න නැති වෙන්න අකුණු සන්නායකයක් දාලා නා. කරන්ට් එක යනකොට ට්‍රිප් ස්විච් හරියට තියනා. ගේ වටේ ගස් ටික කපලා ගෙට ආරක්ෂාව සලසලා තියනා. මේව තමයි කරන්න ඕන දේවල්. මොකටද ගේ ගැන බයෙන් ඉන්නේ? ඒ කියන්නේ අපි අර වැඩේ හරියට කරන්න නැතුව බාහිර සාධක හදා ගන්න නැතුව නිකම් බොරු හුඹස් බයකින් ජීවත් වෙනවා. ඉස්සෙල්ලම මම කියන්නේ අපි ශක්තිමත් වෙන්න නම් අපේ මේ හුඹස් බය නැති වෙන්න ඕන. අභියෝග බාර ගන්න ඕන. කිස් විවේචන වලට බය වෙන්න බෑ. විවේචන අවශ්‍යයි. විවේචන තියෙන තරමට සාර්ථක වෙන්න ඕන. සාර්ථක වෙනවා කියන්නේ විවේචන තියෙන්න ඕන. ගොසිප් තියෙන්න ඕන. ලෝකේ සුපිරිසිදු ලෝකේ උතුම් මිනිස්සු හැමෝටම හැම චරිත කතාවකම ගොසිප් ගොඩක් තියෙනවා. අදටත් ගොසිප් එකක් නේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණෝ ගිහිගේ හැර ගියේ කෙසේද? කන්තකස්සයා පිට ගියාද? මේ හිස මුඩු කරගෙන ගෙදරින් බහැලා ගියාද?
තාම විසඳන්න බැරි ප්‍රශ්නය. ඒ කෙනෙක ජීවිතය සාර්ථකයකි අපි දකින්නේ පුද්ගලයාව විවිධ විදියට විග්‍රහ කරන මිනිස්සු ගොඩක් ඉන්නවා. එකක්ෙන එකක්ෙනගේ ඇංගල්ස් වලින් විග්‍රහ කරන ඒවා තියෙන්න ඕන සමාජයේ. එනිසා මම ඉල්ලන්නේ දැන් මේ ඉන්න හැමෝම රස් ලංකාවේ හෝ පිටරට හරි හොඳ තනතුරු වලට යනවා. මම මට අවශ්‍ය මනුස්සයෙකු උගත්කම නෙමෙයි පරිණත බව. පරිණත බව නැත්තම් ධනවතෙක් වෙන්න බෑ. මට මතකයි සෝමා ඉදිරිසිංහ මැතිණිය මං ඉතාලම ළඟින් ඇසුරු කළ කෙනෙක්. තාම ධනවත් කාන්තාවක්. හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච කෙනෙක් මමගේ ජීවිතේ දැකපු. මං උගලට එක සිද්ධියක් කියන්න අපි කාලෙක ගියා මේ කුසිනාරාවේ. එතුමියත් ගියා. කුසිනාරාවේ ඉඳන් දිල්ලියට එන්න එදා තිබුණේ කෝච්චියක්. ඒ කෝච්චියට කිව්වා අපිට පැය 7කින් අපි දිල්ලියේ. මොකද තව පැය 3කින් ෆ්ලයිට් එක. එදායි කෝච්චිය නැහැ. ඊට පස්සේ කෝච්චියක් එනවා. ඒ කෝච්චිය දවස් 3ක් දිල්ලියට යනවා කිව්වා. කොහොමද පරිප්පුව? පැය 7 ගමනට දවස් 3ක්. එන්නෙත් පහුවෙන්ද උදේ. මෙයා මණ්ඩි එතන අපි හිටිය 50ක් ඔක්කොටම කිව්වා මේක ගෙදර ගිහිල්ලා කියන්න එපා කිව්වා. කියන්න එපා කියලා ඉන්දියාවේ කෝච්චි ස්ටේෂමක කඩදාසියක් දාගෙන විම්බුදිය ගත්තා. මට කිව්වා ඔබ වහන්සේ පුටු උඩ නිදා ගන්න කියලා. ඉතින් මං අහා ඒක තමයි ජීවිතේ. අපි ඉගෙන ගන්නවා එතකොට ඒගොල්ලන්ගේ. ඊට පස්සේ දැන් කෝච්චියට නැග්ග කියමු කොහොම හරි උදේ. දැන් දවස් 3ක් යනවා හැමෝම කෑ ගහනවා මේ දවස් 3ක් මේක ගරීබ් රත් කියලා කෝච්චියක්. මොකද දුප්පතාගේ වාහනේ. ඒ මිනිස්සු ලොකු මිනිස්සුගේ ඒ මිනිස්සුන්ට ඒ කෑම හරියන්නේ නැහැ මහා පටලැවිල්ලා. වාද තර්ක හැමම බැනගන්නෝ. මෙයා කියනවා අපි කොච්චර බැනගත්තත් අපි දවස් 3ක් මේක ඉන්න ඕන කිව්වා. මම දකින්නේ පරිණත භාවය ඒක. ඒක තමයි ධනවත්කම කියලා මට තේරෙන්නේ. ධනවත්කම කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි අද තිබ්බා හෙට නැති වුණා. ඒක වෙන කෙනෙක් ළඟ ඊළඟ දවසේ. අන්න ඒක පරිණත භාව. ඒ පරිණත භාව අපට අවශ්‍යයි. ප්‍රශ්න තියෙන අපි විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට අපිට පරිණත භව තියද? ඒක ප්‍රශ්නාර්ථයක්. තියෙන්නේ ප්‍රායෝගික නොවෙච්ච දැනුම් සම්භාරයක්ද? ආයිත් ප්‍රශ්නාර්ථයක්. දැනුම ප්‍රායෝගික කරන්නේ කොහොමද? භාවිතා කිරීමෙන්. දැන් අපි විශ්වවිද්‍යාලේ ලබාගත්ත දැනුම අපි ප්‍රායෝගික කළා. ඒ කරපු තැන තමයි මෙතන. මේ ගෘහ නිර්මාණ ශිල්ප, මෙතන තියෙන කලාව, ඊට පස්සේ මෙතන යොදලා තියෙන සයන්ස් පැත්තේ විද්‍යාත්මක සිද්ධාන්ත, මෙතනින් ජාතියට දීපු ප්‍රතිලාභ. හැම විටම ලංකාවේ මිනිස්සු හරි සාම්ප්‍රදායිකයි. ඒගොල්ලෝ කැමති නැහැ මේ සම්ප්‍රදායන් එළියට හිතන්න. ඒගොල්ලෝ හැමතිස්සෙම හිතන්නේ ෆ්‍රේම් එකක් ඇතුලේ. ෆ්‍රේම් එකක් ඇතුලේ හිටපු නිසා තමයි අපි දුප්පත් උනේත්. අපිට ගොඩ යන්න බැරිුනේත් ඒකයි. නව නිර්මාණ මුකුත්ම නැහැ. මුකුත් කිසිම දෙයක් නැහැ. නැත්තම් මේ රටේ තියෙන සම්පත් ටික ආයි ලෝකෙ කිසිම රටක මෙච්චර සම්පත් නැහැ. මෙච්චර බලන්න මේ කොච්චර ලස්සනද කියලා, දැන් මේ වටපිටාව කොච්චර කොළපාටද කියලා. මේ අපි ඉඩම ගන්නකොට මේ කොළපාට තිබුණේ අපි කොළපාට හැදුවා. හදන විදියක් තිබ්බා. මේ පොළවේ වෝටර් බෙඩ් එකේ වෝටර් ලෙවල් එක යට තිබුණේ. ඒතර මට වුණා මේ පොළවේ වෝටර් ලෙවල් එක උස්සන්න. මම ඊට ක්‍රමයක් අනුගමනය කළා. ඔයගොල්ලෝ මේක කරන්න. ඕනම ගෙදරකට පන්සලකට ඕනම තැනකට වැස්සහම මේ වතුර පොළොව දිගේ ගලාගෙන ගිහිලා ගංගා ඇළදොළ වලට මුහුදට ගලනවා. මම මේ ගලන එක නැවැත්තුවා. හැමතැනම පොඩි වැව් හැදුවා. පොඩි වැව් අර වැසි උයන් රේන් ගාඩන්ස් වලවල් කානු ගස් වටේ වලවල් හාරලා පොල්ලෙලි දාලා වහලා මේ හැම තැනකම ලොකු වෝටර් ස්ටොක් එකක් වතුර මහා ජලස්කන්ධයක් එකතු කරලා තියෙනවා මේ ඉඩමේ. එතකොට අර යට තිබිච්ච වෝටර් බෙඩ් එක මෙහෙම උඩට ඉස්සුණා. මේ අවුරුදු ගානක් ගියා, අවුරුදු 4ක් විතර ගියා. ඔය දැන් අපි දකින වෝටර් ලෙවල් එක තමයි මේ පසේ වෝටර් ලෙවල් එක. ඕක උට කලින් තිබ්බේ අඩි 5ක් 6ක් යට. ඒ කියන්නේ වෝටර් ලෙවල් එක උස්සන්න පුළුවන් පසට වැටෙන වැහි වතුර එළියට යවන්න නැතුව නවත්ත ගත්තා. ඉතින් මහා පරාක්‍රමබාහු රජුරෝ කළේ ඕකනේ. ඒකනේ කිව්වේ පසට වැටෙන එකම දිය වේදක්වත් ප්‍රයෝජනයට නොගෙන ගලා බසින දෙන්න එපා. ඒක හරි ලොකු කතාවක්. ඒක උඩින් මහා නිකන් කියවල ඉතිහාසයට විභාගයට ලිව්වට මේ අපි මේ සිද්ධාන්තය ප්‍රායෝගිකව පාවිච්චි කරා. දැන් පාවිච්චි කරපු විදිය කොච්චර ගැඹුරු කියලා තේරෙනවද? වෝටර් ලෙවල් එක වෝටර් බෙඩ් එකේ ලෙවල් එක උඩට ගත්තා. එතකොට මේ ගස් මේ වගේ කොළපාට වෙන්න පටන් ගත්තා. හොඳට සාරයට වැවෙන්න පටන් ගත්තා.
ගස්වල ගෙඩියෙන්න පටන් ගත්තා, මල් එන්න පටන් ගත්තා. අර මලානික වෙලා මිය දෙන්න ආසන්නම හිටි පරිසරය නැවත ප්‍රාණ පිහිටුවල නැගිට්ට අවුරුදු පහයිගේ. ඒ කියන්නේ අපි පිළිගන්න දේ තමා කරන්න බැරි දෙයක් නෑ, ඔක්කොම පුළුවන්. අපි කම්මැලි, උදාසීනයි, ඍණාත්මකයි, පස්සටමයි කකුලක් තියන්නේ. මෙන්න මේක අපේ ජාතික ගීය. ඒක තමයි ජාතික ගීය. මොකද්ද අපේ ජාතික ගීය? පස්සට යනෝ බෑ කියනෝ, ඉස්සරහට කකුල් දෙකක් තිබ්බොත් පිටිපස්සට 25ක් තියෙනවා. මොකක් හරි අලුත් දෙයක් අඳුන්වලා දුන්නොත් පිළිගන්න කැමති නෑ, පරණ කසිකබලෙම ලැගලා ඉන්නවා. මං කියන්නේ මේ ජාතික ගීය වෙනස් කරන තාක්කල් අපට ප්‍රගමනයක්, දියුණුවක්, සාර්ථකත්වයක් උදා වෙන්නේ නැහැ. අපි මේක වෙනස් කරන්න ඕන. ලංකාවේ මිනිස්සු වෙනස් කරන්න ඕන කොහොමද? දැන් මාකටිං අයනේ ඉන්නේ. දැන් මම මාකටිං පාවිච්චි කරනවා. එතරම් බලන්න මේ හාඳුරු මාකටිං පාවිච්චි කරනවා. ඔව්, බුදු හාඳුරුත් පාවිච්චි කරානේ. අර සිරිමාගේ ගණිකාව මැරුණා. මැරුණාම ඒ ගණිකාවත් එක හාමුදුරු කෙනෙක් යාළු වෙලා හිටියා ඒ කාලේ. බුදුහාමුදුරන්ට ඕනුණා බණක් කියන්න. රජුරන්ට කිව්වා මරණේ වලදාන්න එපා, කුණු වෙන්න අරින්න කියලා. රාජාඥාවක් නිකුත් කරන්න කිව්වා. දැන් මරණේ දවස් 3ක් විතර කුරු වුණා. ඊට පස්සේ මොකද්ද කරේ? මිනිස්සු ඔක්කොමට මෙන්න කියලා මරණේ වෙන්දේසි කරා. මං අහන්නේ බුදු කෙනෙකුට ගැළපෙනවද මරණයක් වෙන්දේසි කරවන එක? වෙන්දේසි කරවලා ගණන් කිව්වා මතුරන් 1000යි 500යි 250යි. අන්තිමට කවුරුවත් ගත්තේ නැහැ. ඊට පස්සේ බණ කිව්වා. මාකටින් නෙවෙයිද? කියන්නේ මම දකින්නේ මේ මිනිස්සෙගේ ප්‍රඥාව. මේ මනස අවදි කරගත්තොත් ඒ මිනිස්සට බැරි දෙයක් නැහැ. නොකළ හැකි දෙයක්වත් නැහැ. ඉතින් මං කියන්නේ මේ ඕගොල්ලන්ගේ අර සීමා මායින් කඩන්න ඕන. කඩලා මේ ලෝකෙ දකින්න විදිය වෙනස් කරන්න ඕන. දැන් පහුගිය දවස්වල හොඳම එක තමයි අර නිල් කටරොඩු කතාව. ඒක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒතර ඕනම කෙනෙකුට කරන්නේ මඩ ගහන්න ඕන නම් මේ වගේ එකක් හදනවා. ඒක සාමාන්‍ය සමාජයේ දෙයක්. එතකොට ඒකෙන් මිනිස්සු වෙන්නේ නෙගටිව් වෙනවා. මම මගේ හිත මගෙන් අහනවා, උඹට බැරිද පොසිටිව් වෙන්න? කියන්නේ ඒවම යොදාගෙන මෙහෙම අවදි වෙනවා. එතකොට අපි කලේ මොකද්ද? අර ඒ ඉස්සෙල්ලා කරන විදියක් තියෙනවා මගේ ඉගෙන ගන්න. දැන් අපිට කවුරු හරි බනිනකොට අපි ඉස්සෙල්ලම ගිහිල්ලා එයාට උත්තර දීලා නවත්තන්නේ නැහැ. අපි මම්ම ගිහිල්ලා කියනවා තව කාට හරි, අන්න අරයට බයින උඹත් ගිහිල්ලා අහන් හිටපන් කියලා. ඉස්සෙල්ලා අහන මිනිස්සු වැඩි කරවනවා. දැන් මේ බනිනක ජයටම යන වෙලාව තියෙනවනි. මේක උච්ච ලෙවල් එකට වෙන. අතර ගොඩක් එකට සවන් දෙනවා. අනිත් කට්ටිය කියන ඇත්ත තමයි බලන්න මේ ඇත්තගේ. අන්න ඒ වෙලාවේ උත්තර දෙනවා. ඒ වෙලාවේ උත්තර දීලා අර පැත්තට අර කැරකෙවිච්ච එක මේ පැත්තටම කරකවමු. ඉතින් ඒක තමයි මාකටි. ලෝකේ කිසිම ධර්මයක් හෝ නිවනක් හරි කිසිම දෙයක් නිෂ්පාදනයක් හරි ගොඩනැගිල්ල බිල්ඩිමක් අඩුතරමේ යම් සුළු මතයක් මතවාදී අදහසක්වත් සමාජගත කරන්න බැහැ. ඒ හදපු පුද්ගලයා තුළ ගැඹුරු පළල් වෙච්ච මාකටිං. මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? අලවිකරණ දැනුමක් නැත්තම්. අලවිකරණ දැනුම තියෙන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. ඒක අර මම කියන්නේ අලවිකරණ දැනුම ඇති වෙන්නේ ඒ පුද්ගලෝ සමාජයේ විනිවිද දැකලා තියෙන්න ඕන. ජන විඥානය, ඒ සමාජයේ ඉන්න මිනිස්සු කැටගරයිස් කරන් ඉන්න ඕන. දැන් අපි කැටගරයිස් කරන් ඉන්නේ දැන් අද කතා කරන්නේ ඕගොල්ලන්ගේ මට්ටමට. දැන් මෙතන ආච්චිල ටිකක් හිටියනම් මේ කතාව හාත්පසින් වෙනස්. එතකොට අපි දන්නවා ඉන්න ඕඩියන්ස් එක දන්නවා. කරන්න ඕන කතාව දන්නවා. අපි ඒ වගේම මේ මෙතන ආවනම් පිටරට කට්ටියක් මීට වඩා වෙනස්. ඒගොල්ලත් එක වෙනස් විදිහකට කතා කරනවා. මොකද අපි ඒගොල්ලෝ විනිවිද ගිහිල්ලා තියෙන්නේ. අපි ඒගොල්ලෝ විනිවිද යනවා. විනිවිද ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන ලෙවල් එකට කතා කරනවා. ඒ නිසා මම කියන්නේ මේ රටේ කවුරු හරි කෙනෙක් සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලම මේ රටේ මිනිස්සුන්ගේ ජන විඥාණය ගැන, මිනිස්සුන්ගේ බුද්ධිධාරිතාව පිළිබඳ, මිනිස්සු හිතන විදිය, කන විදිය හා ඒ දේවල් පිළිබඳ ලොකු දැනුමක් අවශ්‍යයි. මම දකින්නේ ඔක අපේ ඉතිහාසයේ මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම ලංකාවට ඇවිල්ලා බණ කිව්වේ නෑ. ඉස්සෙල්ලම ඒ මිනිස්සු අධ්‍යයනය කළා. අද වුණත් අපි පිටරටකට බණ කියන්න ගියාම ගියපු ගමන් කියන්නේ නෑ, දවස් දෙකක් ඒ මිනිස්සුත් එක මූ වෙනවා.
මුවල ගොල හිතන විදිිය කන කෑම යෝමිමටි අපි දකිනෝ. දැකල ඒකට ගැලපෙන්න්න තම අප අපේ දේශනාව අලවි කරණය හදාගන්න. එනිසා ඔකොල්ලොන්ට සාර්ථක මනුස්සයෙක් වෙන්න පුළුවන් සාර්ථක අලවිකරුවෙක් වෙන්න ඕන. ඒක අධාර්මි කර කියාවක් නෙමේ. අනික මේ හැම එකටම දාගන්න එපා ආගම. විශේෂයෙන් මං කියන කෑමබීමට ආගම ලංකර ගන්න එපා. මොකද ඒ සමහ රාගංගල කියල තින මේ කෑම කන්න එපා කියල තකොට අයිතිකාරයට එක හරදරයක් ඔබලන්න මේ අදහස් පිළිගන්නයි. හරි කරදරයන්නේ මේ අපේ ආගම මේ කන්න පාල තකොට අපට ආගම නිසා මේ කන්න වෙන්න. කිසිම වෙලාවක තමන්ගේ ලයිෆ් ටයිල් එකට ආගම බස්ස ගන්න එපා. ජීවිතයක් නැති වෙනවා. වැරදි කරන්නත් එපා. මේ මගින් ගෙන ගන්න. කවරුවත් කෙලින් මෙහම කතා කරන්න බයයි කියන්න. වැරදි කරන්නත් එපා. පස් පව් කරන්න නැත්තං දසාකුසල් කරන්න නැත්තං සිල් ගන්නත් එපා. මෙන පන්සල්ලට ගිහම කියැන සිල් ගන්න කියලන මං කැන එපා කියලා. පස් පව් කරන්න නැත්තන් දසාකුසල් කරන්න නැත්තම් මොකට දමතුෙන් සිල්. දැන් ඕගොල්ලු මෙච්චර කාලයක් සිල් අරගෙන ආපු තැන මෙතනන. ඒකැන් ඕගොල්ලු කරප ප්‍රයෝග නැද බුද්ධිමත්ත දැන් කල්පන ප්‍රයෝගික නෑ. මිනිස්සු පුරුදු කරන්න ඕන හැමතිස්සම කියවන්න නෙමේ. කියවනව කරන්න. අපි මෙතන හදල තියෙන සිිස්ටම් එක හැමතිස්සම සිල් ගන්න මාස ගානකට සැරයක්. ඒ මාසෙම එක ආරක්ෂා කොන්න. දැම් මේ ක්‍රම තේරෙනවාද. අපි ආරක්ෂා කරන්න පුළුවන් සිල් විතරයි ගන්නෙත්. බොරු පොනොතු දෙන්න බැරි නිසා. එනිසා මේ දැම් පොඩ්ඩක් මේ කියරේව කල්පනා කල බලන්න මේ කියනව හරි. බොරු කරන්න බැරි බොරුවක් අපිත් බොරු කියනෝ හාමුදුරුවොත් බොරු කියනෝ මිනිස්සුත් බොරු කියනෝ දෙගොල්ල තනකට බොරු කියන්න ගිහිලා අපි තැන තම මෙතන. එනිසා මං කියන්න අපි ප්‍රායෝගික වෙන්න ඕන. අපි අහසෙන් පොළොවට බහින්න ඕන ජීවිතය දිහා වෙනස්ම විදියට දකින්න ඕන අපට පුළුවන් වෙන්න ඕන කිසිම වැදගම්මකට නැති මරණයක් දුන්නත් විකුණන්න. ඒක විකුණලා ඒකෙන් අපට ඕන මතය සමාජගත කරන්න අපි දක්ෂ වෙන්න ඕන. මං උදාහරණය කලින් සැපවා සිරිමාගේ මරණය. ඒ දක්ෂ භාවය අවශ්‍ය. මට පේන විශ්විද්‍යාලයන ගොඩක් ළම ඒගොල දැනුමට හිර වෙලා ඉන්නේ. ඒගොල දැනුම ප්‍රායෝගිකව කරන්න ගියාම ප්‍රශ්න. එතකොට අපි කරන දේ තමා අපි අංක එක දෙන්නේ ප්‍රක්ටිකල් එකට දෙක තමයි සිද්ධාන්තර තියාගන්නේ. ඔගොල්ලො කරන්න හැමතිස්සම සිද්ධාන්තකට තියාගන්න ප්‍රක්ටිකල් එක දෙකට දාගන්න මං කියන එක වැරදි. තොට අපට මෙම මහා නිර්මාණ කරන්න බෑ. නිර්මාණ කරන්න බෑ. ප්‍රක්ටිකල් එක සිද්ධාන්ත දෙක. එහෙම නැත්තම් කවදක්ක ජීවිත ඉස්සරහට යන්න බෑ. මොකද හැමතිස්සම ප්‍රක්ටිකල් එක කරනකොට සිද්ධාන්ත ඇවිල්ලා නවත්තනවා. අද්දකීම ඇතිනි. එතන අපි කරන්නේ සිද්ධාන්ත වලට අපේ ගමන නවත්තන්න දෙන්නේ අපි ප්‍රායෝගිකත්වය ඔස්සේ ඉදිරියට ගමන් කරනවා. මෙතන වෙනස් ක්‍රමයකට පරිපාලනය වෙන තැනක්. මෙතන අපි උගන්වලා තියෙන සාමාන්‍ය සමාජයේ තියෙන පරිපාලනය නෙමේ වෙනස් එකක් මෙතන ඇතුලේ වැඩ කරන්නේ. ඉන්න මිනිස්සු අපිව අපි ඉන්න මිනිස්සු සුද්ධ කරලා තියෙන මේ ඇතුළ. එතකොට මේ හැමෝම මෙතන වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සු ඉන්නේ. අපි ආලා තියෙනනේ කලාවැව. දස්සෙන් රජුරු කවුද හැදුවේ දස්සෙන්නේ. කලාවැව හදනකොට එතන හිටියා මිනිහෙක් කාල කියලා. හදලා වැව හදලා ඔක්කොම කළා පහුවෙන්ද තමයි දැන් වැව විවුර්ත කරන උත්සවේ මෙක්කොම ගියා. එයත් කාල ගෙදර යනකොට දැක්කා වැව් බන්ට් එකේ ලීක් එකක්. වතුර එළියට එනවා. දැන් ඕගොල්ලෝ එතන හිටනම් මොකද කරන්න. ඒ මනුස්සයාගේ කැපකිරීම. ඒ මනුස්ස කල්පනා කළා මං එළියට ගිහලා මිනිස්සු කතා කරගෙන ආවොත් මේක මේ වෙනවා. ඒ මනුස්ස එහෙමම ගිහිල්ලා එහෙම තද කරගෙන ඒ අතින් ඒ සිදුර වහලා ඒ මනුස්ස එහෙම මිය ගියා. මම කියන්නේ අපි උගන්නන්නේත් එහෙම එකක්. අපේ ජීවිතේ නෙමේ වටින්නේ විමුක්තිය. මෙතන තියෙන සිද්ධාන්තවල වෙනස් සාමාන්‍ය සමාජය මෙතන. ඒතර විමුක්තිය වටින නිසා ඉන්න සියල්ලෝම විමුක්තියට කැප වෙලා ඉනෝ ජීවත් වෙන කැප වෙලා නැහැ කවුරුවත්. තේරෙනවද නැහැ කියන ඒවා. කියන්නේ අර ප්‍රභාකරම් හමු එයාගේ හමුදාවේ හිටීම අය අරගෙන ට්‍රේන් කළා කවුද හැදුවේ? මරාගෙන මැරෙන බෝම්බ කාර්යය. දැන් මං අදලත් තියෙන එහෙම එක. අපි දර්ශනයක් පෙන්වලා තියෙනවා. අපි මොක්ෂ විමුක්ති මාර්ගයක් පෙන්වලා තියෙනවා. ෆයිනල් ටාගට් එකක් දීලා තියෙනවා. කොච්චර මොන දේ කරත් ජීවිතේ අන්තිමට යන්න ඕන තැනක් තියෙනවා. එතන පැහැදිලි කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කැපෙන්න කියනවා. එතකොට මේක අපි කොහොමද සාමාන්‍ය සමාජයට ඇප්ලයි කරන්නේ? කෙලෙස් වලින් පිරිච්ච ලෞකික අදහස් පස්සේ දුවන
මිනිස්සුන්ට මෙච්චර ශුද්ධ අරමුණක් කොහොමද අපි අරන් යන්නේ? ඒව තමයි ඕගොල්ලොන්ට විසඳන්න ප්‍රශ්න. විසඳ ගත්තොත් මේ මොඩල් එක ඕන කෙනෙකුට ඕන තැනකට දාන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ එකක් දිගට ගෙනියන්නම් රටට ජාතියට ආගමට ආදරේ තියෙන්න ඕන. ලස්සනට පිරිසිදුකමට පිළිවෙලට ඉන්න කැමැත්ත තියෙන්න ඕන. තමන් විතරක් නෙමෙයි සියල්ලෝම සැපෙන් සතුටින් ඉන්න ඕන කියන අදහස පදපතුලේ තියෙන්න ඕන. දැන් අපි යුරෝපයට ගියාම මේ ක්‍රමේ දකින්නනේ. ඒ මිනිස්සු කවුරුත් ටොපිකාල කොලේ බිම දාන්නේ නැහැ. අත පිහිදාලා ටිෂු එක බිම දාන්නේ නැහැ. ඒක හැම සාක්කුවේ දාගන්න. ඇයි අපි එතෙන්ට නාවේ? ඒතර ඒ මිනිස්සු රහත් වෙලා නැහැනේ කවුරුවත්. ඒනට ඒ මිනිස්සු මේ විදිහට ජීවත් වෙන ඕනේ. මෙන්න මේවා අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළ අපිට පුළුවන් වෙන්න ඕන මේ පද්ධතිය සමස්තයට යොදවන්න. දැන් ඔයගොල්ලෝ උමන්දාවට ඇවිදගෙන ඇවිදගෙන ඉන්න මෙතනින් ඇතුළු නැම්පසෙ මේ පරිසරය වෙනස්. මොකද්ද පරිසරය කියන්නේ? පරිසරය කියලා මම කියන්නේ මිනිස්සෙක් හිතන විදිය. මිනිස්සෙක් ලස්සනට හිතනවා නම් පරිසරය ලස්සනයි. හිතන විදිය කැතනම් පරිසරය කැතයි. ඕක තමයි බුද්ධ ආගමේ තියෙන්නේ. උපාලි ගෘහපතිය බුදුහාමුදුරුවන්ට සංවාද වෙන්නේ ඕකට. උතුරු ගේන උදාහරණෙදි බුදුහාමුදුරුව කියන්නේ අර එක ආශ්‍රමයක් තිබ්බා. ඒකේ තාපසය ගොඩක් ජීවත් වුණා. ඒගොල්ලෝ ලස්සනට හොඳට හිත පිරිසිදු කරගෙන හිටියා. ඒ නිසා ඒගොල්ලෝ හිටි ලස්සන ආරාමයක් ඒගොල්ලන්ට ලැබිලා තිබුණා. පස්සේ කාලයක් ගියා. ඒගොල්ලෝ එක එක රණ්ඩු වෙන්න පටන් ගත්තා. කා කොටා ගන්න පටන් ගත්තා. එතකොට ඒ ආරාමයේ ලස්සන නැති වෙලා ගියා. එතකොට උපාලිගෙන් අහනවා, උපාලි, සිය භෞතික පරිසරයට මුල්වන්නේ කුමක්ද? මානසික පරිසරය. අපි ඉස්සෙල්ලම මෙතෙන්ට එන අයගේ මනස හදනවා. ගිහිද පැවිදිද කියලා එහෙම එකක් නැහැ. මනස හදන එකපාර හදන්නේ පොඩ පොඩ හදනවා. මෙන්න මේ අපි ඉන්න තැනට අන්තිම තැනට ගෙනියන්න මනස හදනවා. මනස හදන්නේ මනස විතරක් හදන්නේ පරිසරය හදනවා. සත්තු මේ පරිසරය අපි විතරක් නෙමෙයි ඉන්න ඕන. මේ ගස් කොළන්, මී මැස්සෝ, බඹරු, දෙබරු හැම කෙනෙක්ම ඉන්න ඕන. හැම කෙනෙක්ම ඉන්න ඕන. මිහිඳු හාමුදුරුව ලංකාවට එලා දේවානම්පියස්ස රජුරන්ට කියන්නේ ඔබ අයිතිකාරයා නෙමෙයි, ඔබ බාරකාරයා පමණයි. එතකොට මේ අපි මේ වගේ උමන්දාව ලක්ෂයක් හැදුවත් ඒ ලක්ෂය අපි අයිතිකාරයෝ නෙමෙයි, අපි ඒවා බාරකාරයෝ. අපි ඒක බලා ගන්න ආපු අය. ඒ කියන්නේ අපි එතන අපේ රාජකාරිය, අපේ ඩියුටි එක තමයි එතන පිරිසුදු කරලා ලස්සනට තියාගන්න එක. අනික මෙහි කිසිම කෙනෙකුට මේ අර මෙතන නායකයෙක් ඉන්නවා, එක තීන්දුවයි දෙන්නේ, එක නියෝගයයි අර තියෙනනේ මැනේජ්මන්ට් ලයින් ඔෆ් කමාන්ඩ් යුනිටියෝ, ඒවා හරියටම මෙහෙ වැඩ කරනවා. කිසිම දැනකින් මිස් අවුට් වෙන්න, මිස් වෙන්න එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අනික ලීඩර්ට ඩියුටි එකක් නැහැ. එතකොට දැන් මට කිව්වොත් අත ටොයිලට් එක හොදන්න කවුරු නැහැ කියලා, මම ටක් ගාලා ගිහලා ටොයිලට් හොදලෙනවා. අන්නේ මෙතන තියෙන පරිපාලන. එතකොට අපිට වැඩේට පුෂ් කරන්න ඕනේ නැහැ කවුරුවත්. ඇයි ප්‍රධානියා ටොයිලට් හොදන්න යනකොට අනිත් මොන වැඩේද දැන් ඕගොල්ලෝ කරන්නේ නැත්තේ? දැන් ඕගොල්ලෝ කරගන්න වැරද්ද තමයි අර පල්ලෙහා තියෙන වැඩවලට බහින්නේ. මොකද ටයි ගලවලා සපත්තු ගලවලා යනකොට කැමති නැහැ. ඒක හරියන්නේ නැහැ ඉස්සරහට. ඉස්සරහට එම හරියන්නේ නැහැ. ලෝකේ වෙනස් වෙලා ඉවරයි දැන්. තාම මේ දූපත විතරයි ලෝකෙම වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ. මිනිස්සු අපි පහු කරලා ගොඩාක් දුර ගිහිල්ලා. අපි තාම මේ මිනිස්සු අල්ලන්න බැරුව මේ එක එක තැන්වල ගිහිල්ලා ක්‍රම හොයනවා. ඒ නිසා මං කියන්නේ මේ සිස්ටම් වෙනස් කරගන්න ප්‍රධානියා හැම වැඩක්ම කරන්න ඕන. ඕගොල්ලෝ දන්නවද මම හැමදාම උදේට උයනවා කියලා? හැමදාම උදේට උයනවා. ඇයි? ඒ මගේ ඩියුටි එක. එතකොට මෙතෙන්ට කවුරු ආවත් එයා කන්නේ කවුරු වෙන කෑමද? මම උයන. එතකොට මට උයන්නේ කවනම්බුවද්ද? මට නම්බුවක් කොහොමත් නැහැ. එහෙම තියාගත්තාම දක්ෂ පාලකයෙක් වෙන්න බෑ. දක්ෂ මනුස්සයෙක් වෙන්න බෑ. ඩියුටි එක මෙහෙම බෙදලා නැහැ. ඉතින් මේ වගේ වුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳිලානේ. එතකොට ගෙදර කවුද ගෘහමූලිකයා? හැමෝම ගෘහමූලිකයෝ. හැමෝම සමාජිකයෝ. අර සින්දුවත් තියෙන මොකද ඔක්කොම රජවරු ඔක්කොම අන්න එකක් මෙහෙම එකක් මෙතන තියෙන්නේ. කියන්නේ ලීඩර්ට නිශ්චිත කාර්යභාරයක් නැහැ. එයාට ඕන එකක් කරන්න පුළුවන් කෙනෙක්. අනික අපි මෙතනට ආවත් කවුරු හරි ට්‍රේනින් කරවන්නේ සමස්තය පුරුදු කරවන ඕල් රවුන්ඩර් කෙනෙක්. අපිට උනේ ලොකුම වැරද්ද තමා අපේ ඉස්කෝලෙන් අපි ඕල් රවුන්ඩර් කළේ නැහැ. විශ්වවිද්‍යාලෙන් කළෙත් නැහැ. සබ්ජෙක්ට් එකකට කොටු කරා. මම දකින්නේ ඒක ලොකු වඩුවක්. ඕල් රවුන්ඩර් කෙනෙක් නොවන කෙනෙකුට මේ වගේ සුපිරි නිර්මාණ කරන්න බෑ. දැන් අපි සයන්ස් විතරක් නෑ දැනගත්තේ. කොහොමද ගෘහ නිර්මාණ ශිල්පයක් කරන්නේ?
මේ එක ගොඩ නැගිල්ලකට ඉඳලා ඊළඟ ගොඩ නැගිල්ලට එනකොට ඒකෙන ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් වෙන්න ඕන, ඒක කලාව වෙනස් වෙලා තියෙන්න ඕන, ඒක යොදාගත්ත හැම එකක්ම වෙනස් එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්න ඕන. නැත්තම් එක බිල්ඩිමක් බල්ල කියා විස්සමොයි වගේනේ එකක් ඇති. විස්සම බලන්න හදලා තියෙන්නේ එකකට එකක් වෙනස් කරලා තියෙනවා. එතකොට ඇයි මිනිස්සුන්ගේ මනස එකකට එකක් වෙනස් කරන්න බැරි? කොටු වෙලා තියෙන්නේ. මේ කොටු කඩලා දාන්න ඕන. මම විමුක්තිය කියන්නේ ඒක. ඒ කොටු කඩලා දැම්මහම මේ මනස විශ්වයට නිදහස් වෙනවා. එච්චරයි නිබ්බාන. ඒක තමයි අපි උගන්වන පාඩම. ඒ පාඩමට ගැළපෙන්න හදපු පරිසරය හැමෝම කැපවීමෙන් වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ ක්‍රමයක් ඕගොල්ලෝ තමයි දැන් කල්පනා කළා මේක කොහොමද අපි මේක ලාභ ලබන්න හදපු එකක් නෙමෙයි, මේක වියදම් කරන්න හදපු එකක්. මේකේ ලාභය සමස්ත මානව වර්ගයාට, මේකේ ලාභය මානව වර්ග මිනිස්සුන්ට. මෙතන අපි හැදුවේ මොඩල් එකක්. මේ මොඩල් එකෙන් අපි දැන් අද ඕගොල්ලෝ ඇවිල්ලා ඉගෙන ගන්නවා. ඊයේ තව කණ්ඩායමක් ඉගෙන ගත්තා. තව හෙට කා. ඒතර අපිට අවුරුදු 10ක් විතර මේ මොඩල් එක පෙන්න උගන්වනකොට මොකද්ද වෙන්නේ මේ රට? කිසිම දේශපාලකයෙක් නැතුව, කිසිම බලධාරියෙක් නැතුව මේ රට දියුණු වෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය කරේ හොඳ මොටිවේෂන් ස්පීච් එකක් විතරයි. මට තේරෙන විදිහට ලංකාවේ ජවය තිබ්බා, හැකියාව තිබ්බා, මොටිවේෂන් ස්පීච් එකක් දුන්නේ නැහැ කවුරුවත්. දීලා ටික දවසක් ඒක දේශපාලනයට ඇදක් ගියා. එතකොට සමස්ත වැඩ පිළිවෙල බිඳ වැටුණා. ඉතින් අපි කියන්නේ දේශපාලනයකට යන්නේ නැතුව නිර්දේශපාලනිකව මේ රට හදන්න පුළුවන්. ඒකට අපි හැමෝම එකතු වෙමු. ඔයගොල්ලෝ මෙතන ඇවිල්ලා බලන්න, මෙතනින් ගන්න, මෙතනින් අරන් යන තැන. මේක ගේන පන්සලක් නෙමෙයි, අරන් යන පන්සලක්. ඒ කියන්නේ අපි ගමෙන් මෙහාට ගන්නෑ, මෙහෙන් ගමට දෙනවා. ඒක තමයි නූතනෙ වෙන්න ඕන දේ. එහෙම නැත්නම් අපි ප්‍රායෝගික නෑ. දැන් අපි මෙතන ගොඩක් දේවල් දැන් මුලදී හරියට මිනිස්සු විරුද්ධ වුණායි ලංකාවේ විදිය තමයි. ඕනම අලුත් දෙයක්, අලුත් ප්‍රොඩක්ට් එකක් කියලා හිතමු අඳුන්වලා දෙනකොට සමාජ විරෝධයක් හදා ගන්නවනේ. දැන් අපි චිත්‍රපටියක් එළියට දානකොට ඒ චිත්‍රපටිය තහනම් කරවන එකද ලාභ, තහනම් නොකර එළියට දාන එකද? මේ මාකටිං එක නැහැ. තහනම් කරවන්න ඕන. තහනම් කරලා ඒක මීඩියා වලින් පුළුවන් තරම් යවන්න ඕන. අන්න අර අරකේ අර වර වර වින්ද අන්න තහනම් කළා. ඒතොර ඔය ලංකාවේ මිනිස්සුගේ විදිය තමයි මොකක් හරි තහනම් කළොත් ඉඩම විකුණන හරි ගිහිල්ලා බලලෙනවා. ඒක අමුතු જાතියක්. මේ જાති ස්ටඩි කරලා ඉන්න ඕන. අපි දන්න මේගොල්ලන්ගේ හැටි. ඒතර අපි කොහොම මේක තහනම් කරවන්න ඕන. එතකොට තහනම් කරවලා ඒ වෙලාව ඇතුළත ඒ ප්‍රෙෂර් එක අපිට දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඕගොල්ලන්ට ඒක දරන්නනේ බැරි. ඒකනේ ඔයගොල්ලෝ බය තහනම් කරවන්නට. අපි ඒක දරන්න ලෑස්ති. මොකද අපි ඒක රිසල්ට් එක ඊළඟට දන්නවා. ඉතින් මං කියන්නේ මේ ටැක්ට්ෆුල් ජීවිතය, මේකට අපි කියන්නේ හරි සමාජය පිළිබඳ හොඳ කියවීමක් තියෙනවා. ඒතර සමාජය වන දිශාවකට මෙහෙවන්න පුළුවන්. උගතෙකුට පුළුවන් වෙන්න ඕන සමාජයේ මෙහෙව. නැත්නම් ඒ උගත්කම මන් දකින කිසිම ප්‍රයෝජනයක් නැහැ. ප්‍රායෝගික වෙන්න ඕන. අනිත් එක තමයි මෙතන අපි මේ හරියට වැඩ කරනවා. දැන් මන් දන්නවා මේ කට්ටියට දවස් දෙකක් මෙහෙ හිටියොත් එහෙම එක එකක්වත් ඉන්නේ නැහැ, ඔක්කොම යනවා හවස අකුලගෙන. ඇයි? ඒ හදලා තියෙන්නේ එහෙමයි. මොකද මේ වගේ සුපිරි නිර්මාණයක් කරාම ඕන ගොබ්බේ කල්පනා කරනවා මටත් ජීල් එතන ලගින්න ඕන. එහෙම දෙන්නේ නැහැ ඉන්න. එතන අපි තියාගන්නේ හොඳම බලය, හොඳම කියන්නේ හොඳම ශක්තිමත්ම මිනිස්සු ටික විතරයි. ඉතින් මිනිස්සු ශක්තිමත්ද නැද්ද කියලා තෝරන්නේ කොහොමද? උදේ 4 ඉඳලා වැඩ දෙනවා. ඒතොර ඒ වැඩ දෙනවා නම් ඒ අභියෝග බාර ගන්නවා නම් ඒ හැම දෙයකටම හා කියනම් විතරක් ඉන්න කියනවා, නැත්නම් යන්න කියනවා. ඒ කියන්නේ හැම හොඳම ලෝකේ හොඳම දේවල් අයිති වෙන්න ඕන මනස ශක්තිමත් මිනිස්සුන්ට විතරයි. මෙතන මේ පරිපාලනයට යොදා ගන්න ක්‍රම. ඒ නිසා තමයි මේක මෙච්චර ලස්සනට දුවන්නේ. මෙතන කිසිම පංගු peerුවක් නැහැ. අරයක් කලේ නැහැ. මම කරන්න ඕන එහෙම එකක් නැහැ. අපි අපේ කෙරෙන්න ඕන වැඩ ටික කරා. අනික හැමතිස්සෙම පොදුයි, සාමූහිකයි. තරඟයක් නැහැ. ලබා ගන්න දෙයක් නැහැ. මිනිස්සු ජීවිතයේ ගැඹුරට කල්පනා කරගෙන කරගෙන ගිහිල්ලා ඒ කල්පනාවේ උච්චම තැනට ආවම මිනිස්සුන්ට තේරෙනවා ලබා ගන්න කිසිවක් නැහැ. අත්හරින්න විතරයි තියෙන්නේ කියලා. ඒ ගැඹුරට තේරිච්ච මිනිස්සුන්ට ජීවත් වෙන්න හදපු සුද්ධ භූමියක්. මේක එක විදියකි. ඊට පස්සේ අපි කලේ මෙතන මේ ප්‍රාථමික නිෂ්පාදන වලට කොටු වෙච්ච මිනිස්සු ද්විතීක නිෂ්පාදන. දැන් මෙතන තියෙනවා බලන්න පුළුවන් මේ ටික. මෙතනිනුත් එහාට මේක දැන් ජාත්‍යන්තර වෙළඳපොළට යවන්නේ කොහොමද? දැන් අපිට තියෙන රටේ තියෙන ප්‍රශ්නේ තමයි රටේ ආණ්ඩුවෙන් ඍජු දායකත්වයක් ලබා දෙන්නේ නැහැ රටේ කර්මාන්ත සංවර්ධනයට. ඒක ප්‍රසිද්ධ චෝදනාවක් මම හැමදාම කරනවා. දැන් මේ අවුරුදු 70 ගානක් තිස්සේ අපි නිදහසෙන් පස්සේ ආවා.
අවුරුදු 40ක් විතර තනිකර දිව්‍ය ණයවලින් ගත්තු ණයවලින් කිසිම දෙයක් නොකර කර්මාන්ත සංවර්ධනය විතරක් කළා නම් අද අපි ලෝකේ සුපිරි જાතියක්. ඒක අපි කළේ නැහැ. මිනිසු කම්මැලි කෙරෙව්වා. මිනිසුන්ට එපා කෙරෙව්වා. ණයට කන තැනට සැලැස්සුවා. දැන් අර ඊයේ මෙහෙට ආවා මේ ෆ්ලැට් වල ජීවත් වෙන මිනිස්සු දෙමට ගොඩ. ඒ මිනිස්සුන්ගේ රැස්සාව වෙලා තියෙන්නේ ත්‍රිවිල් වල යන එක. ත්‍රිවිල් හයර් කරන එක. මම අකමැතිම ජොබ් එක ඒක. අවුරුදු 18න් පස්සේ ලයිසන් එක අරගෙන අවුරුදු 40 වෙනකම් ජීවිතේ හොඳම කාලේ, ලස්සනම කාලේ. ත්‍රිවිල් එකකට කොටු වුණා කියලා කියන්නේ රටට ඒක යාට හොඳ වෙන්නේ නැති රටේ ආර්ථිකයට කොච්චර මරණීයද ඒක. එතකොට ඇයි ඉන්න පාලකයෝ මේවට තීන්දුව ගන්න නැත්තේ? ඡන්දේ හම්බෙන්නේ නැති නිසා. එතකොට මේ ඡන්ද මගුලක් හින්දා ජාතියක් විනාශ කරා. දැන් මේක දැන් ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සු කියපු දෙයට මට සතුටුයි. ත්‍රිවිල් දුවන්න පෙට්‍රල් නැතිලු. මං කව දැන් නියමයි දැන්. ඊට පස්සේ මං කව ඔයගොල්ලෝ ඔක්කොම මෙහෙ එන්න මම මේ නිෂ්පාදන හදන හැටි මේවා කියලා දෙන්නම්. ඒගොල්ලන්ට දැන් ෆ්ලැට් වල මඤ්ඤොක්ක හිටවන්න බෑනේ. ඒතර අපි ඒගොල්ලන්ට කව ඔයගොල්ලෝ එළියෙන් මඤ්ඤොක්ක ගන්න ක්‍රම හදා ගන්න. කෙලින්ම වෙලෙන් දගෙන් ගන්න. අපි මෙතන කවුරුවත් උනන්දු කරවන්නේ නැහැ අතරමැදියන්ට එකතු වෙන. දැන් ලංකාවේ මම දකින ප්‍රශ්නය මේ ගොවියට නෙමෙයි ආදායම යන අතරමැදියට. දැන් අපි සිඩ්නි වල ගියන් පස්සේ ලෝකේ අනිත් හැම රටකම මං ගිහිල්ලා බලලා තියෙනවා. ඒ මාකට් එකට ගිහිල්ලා අපි යවුවොත් හෝල්සේල් ගන්න, කියන්නේ තොග ගන්නකොට ඒ තොග කඩේ ඉන්නේ හදන එක්කෙනා, ගොවියා ඉන්නේ. ගොවියා කෙලින්ම වෙලෙන්දට මේ විකුණනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ ගොවියා, වගා කරන්නේ ගොවියා, අතරමැදියා ගොවියා. එතකොට සම්පූර්ණ ආදායම ගොවියට යනවා. එතකොට ගොවියා රජා. අපේ හදපු සිස්ටම් එකට ගොවියෝ හිඟන්නේ කලා. ප්‍රශ්නය උනේ අපිට මේ වගේ මේ මහා පොඩි ආර්ථික න්‍යායන්නේ මේ පොඩි දේවල් ක්‍රියාත්මක කළේ නැහැ. ඩොලර් බිලියන ගණන් ගෙනල්ලා පිටරට මිනිස්සු විශේෂඥයෝ කියලා ගොම්බානවල් බැඳලා එක එක කතාවල් අහලා ඒවට වැඩ කළා. දැන් නන්නත්තර වෙලාදී. දැන් මං කියන්නේ මෙතන අපි පරිපාලනය සුද්ධ කරනකොට වඩා ප්‍රැක්ටිකල් මිනිස්සුත් එකතු කරගෙන සිවිල් වැඩපිළිවෙලක් ඔස්සේ බිම ඉඳලා නැගිටින එක. ඉතින් අපි එතන තාක්ෂණය අපිට පුළුවන් විදිහට මෙතන තාක්ෂණය හදලා තියෙනවා, නිර්මාණ බිහි කරලා තියෙනවා. මෙතන ඇත්තටම උමන්දාවට ආවහම කවුරු හරි එක්කෙනෙක් ඔළුවේ ෆ්‍රේම් කඩලා යවනවා. ඒක තමයි පළවෙනි කරන එක. ඒගොල්ලන්ට උගන්වලා යවනවා බෑ නෙමෙයි පුළුවන්. දැන් අපි මේක අවුරුදු 5කින් මෙච්චර හැදුවා නම් ඇයි රට හදන්න බැරි? ඇයි කළමනාකරණය කරන්න බැරි? ඇයි නාස්ති අඩු කරන්න බැරි? ඇයි අනවශ්‍ය වීදම් කපා හරින්න බැරි? තීරණ ගන්න කවුරුවත් නැහැ. ජනාධිපතිට කිව්වහම කියනවා අගමැතිට කියන්න කියලා, අගමැතිට කිව්වහම කියනවා කතානායකට කියන්න කියලා, කතානායකට කිව්වහම කියනවා පාර්ලිමේන්තුවට කියන්න කියලා. ඊට පස්සේ ජනාධිපති ලේකම්ට කිව්වහම කියනවා අමාත්‍යංශ ලේකම්ට කියන්න කියලා, එයා කියනවා අතිරේක ලේකම්ට කියන්න කියලා, එයා කියනවා සම්බන්ධකරණ ලේකම්ට කියන්න කියලා. ඔහොම 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 කියලා ග්‍රාම සේවකෙන් ඉවර වෙනවා. මම මේ ඇත්ත කියන්නේ. මේව ප්‍රශ්න. ඒකයි මං කියන්නේ අපි කවුරුවත් මේ පරිපාලන සිස්ටම් එක තුළින් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නරකයි. මොන පක්ෂයාව කවුරුත් එකයි. අපි මිනිස්සුන්ට උගන්වන්න ඕන බිම ඉඳලා නැගිටින ක්‍රම, ප්‍රායෝගික ක්‍රම. දැනුම නෙමෙයි අද්දකීම් උගන්වන්න ඕන. උගන්වලා මම කියන්නේ තාක්ෂණික දැනුම දෙන්න ඕන. ඊට පස්සේ මේ මිනිස්සු ජාත්‍යන්තරේ සම්බන්ධ කරගනීවි. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ මේ මම දරන අදහස, කිසිම දවසක ජීවිත කාලේ රස්සාවකට කොටු වෙන්න එපා. ව්‍යාපාරිකයෙක් වෙන්න. අපේ ජාතියේ තියෙන ප්‍රශ්නේ අපට තියෙන ප්‍රශ්නේ අපට සිටුවරු නෑ. අනාථ පිණ්ඩිකල නෑ, විසාකාල නෑ. ඉන්දියාවේ සේදමාවත අපි ඒකට කියන්නේ සිල්ක් රූට් එක. සිල්ක් රූට් එකේ අදටත් තියෙන සුපිරි මහා බුද්ධ ප්‍රතිමා පන්සල් වෙහෙර විහාර හැදුවේ කවුද? සේදමාවතේ වෙළඳාමේ ගියපු සිටුවරු. සිටුවරු නෑ කියන්නේ මහා ධනයක් නෑ. මහා ධනයක් නෑ කියන්නේ මහා නිර්මාණ නෑ. මහා නිර්මාණ නෑ කියන්නේ මානව ශිෂ්ටාචාරයේ දුර්වලයි කියලා අනාගතයේ හිටු මිනිසු කියාවි. මං කියන එක හරි. බැලල කියයි මෙන්න මේ 2500 අවුරුදු 2000 අධ්‍යයනය කළාම අහ දුර්වල මානවය ජීවත් වෙලා තියෙනේ මානවය කරපු නිර්මාණ නැහැ. ඒ නිසා අපි මේ උමන්දාව නිර්මාණය කළේ මේක ලොකු මානව නිර්මාණයක්. මේක කිලෝමීටර් 3ක් දිගයි. මේක මට හදන්න ඕන වුණා ඩුබායි වල ඉඳලා ෆ්ලයිට් එකක් සිඩ්නි වලට ඕස්ට්‍රේලියාවට යනකොට මේ ලයින් එක ක්‍රොස් කරගෙන යන්න අඩි 40,000 උඩින්.
අඩි 40,000ක් උඩේ ඉඳගෙන බැලුවාම මන් දාව පේන්න හදන්න ඕන. මානව නිර්මාණ. අදටත් හඳට ගිහිල්ලා බැලුවාම පේන්නේ මොකද්ද? රාම හදපු රාම සේතුව. ඒවත් ආදම්ගේ පාලම. අයි චීන මහා ප්‍රාකාරය. මානව නිර්මාණ. ඒ මානව කොච්චර ආඩම්බරද? කොච්චර අභිමානවත්ද? හඳට පේන නිර්මාණ හදලා තියෙන. ඉතින් අපට අඩි 40,000කට පේන්න හදාගන්න බැරිද? එතකොට අපි කොච්චර දුර්වල මිනිස්සුද? ඒ කියන්නේ මිනිස්සයාගේ වටිනාකම ප්‍රඥාව බුද්ධිය ඒ මෙහෙ වුවත් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට කියන්නේ මේ රස්සාවකට කොටු වෙන්නේ නැතුව ජීවිතය අලුතෙන් දකින්න, වෙනස් විදියට දකින්න, ආධ්‍යාත්මීයව දකින්න. ආධ්‍යාත්මී දකින්නවා කියන්නේ මෙහෙම කොටු වෙලා නැහැ, හරි පළල් විදියට දකින්නේ. කිසිම දෙයකට මෙහෙම හිර වෙන්නේ නැහැ, ගිහිල්ලා ඇලෙන්නේ නැහැ. හැම දෙයක් දිහාම ස්ට්‍රේට් ෆෝවර්ඩ් හරි නිදහසේ බලනවා, ඇලෙන්නේ නැහැ. හැබැයි කියන්න ඕන එකත් බෙල්ල කැපෙන්නම කියනවා, නැත්තම් වැඩක් නැහැ. හිතේමකුත් තියාගෙන ඉන්නේ නැහැ. මෙන්න මේ ටික තියාගත්තොත් ඔගොල්ලෝ දක්ෂ පාලකෙක්. ඒ වගේම එතන වැඩ කරන ඔක්කොම ඔයගොල්ලන්ට ගෞරව කරනවා. දැන් අපි මෙතන ඉන්න කවුරුවත් අපේ වචනයට විරුද්ධ වෙන්නේ නැහැනේ. අපි ගැප් එකක් තියාගන්නේ. දැන් හුඟක් අය මං දකින වැරද්දක් තමයි ආයතන ප්‍රධානිය සේවකයෙක් එක්ක ලොකු ගැප් එකක් තියෙනවා. මම හැමතිස්සෙම දකින්නේ ගැප් එක තියාගන්නේ දුර්වලෙක්. මං මගේ සිද්ධාන්ත. දැන් මමයි මේගොල්ලෝ අතර ලොකු ගැප් එකක් තියන් අපි ජීවත් වෙනවා නම් මම දකින්නේ මෙතන මානසිකව දුර්වල කෙනා මම. ඒ කියන්නේ මම බයයි මේගොල්ලොත් එක්ක මූව් වෙන්න. මම ශක්තිමත් නම් මට අභියෝග ඕනෙහෙකට මුහුණ දෙන්න පුළුවන්. ඇයි මම බය වෙන්නේ මූව් වෙන්න? එහෙම අවශ්‍ය නැහැ. ඒ ගැප් එක තියාගන්න. අනික මම අපි මෙහෙ කරන දෙයක් තියෙනවා. අර සිංහලවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනෝනේ ආයතන ප්‍රධානීෙක් විසින් පාලනය කරනකොට කරන්න ඕන එකක් කියනවා කියෝ ගන්න. එක තැනක තියෙනවා කෑමක් හම්බ වුණොත් ප්‍රධානියට එයාට පුළුවන් මෙන්න ඕනේ මේ වැඩ කරන අනිත් අයටත් පොඩ පොඩ බෙදා දෙන්න. අපි මෙහෙ එක කරනවා. ඔයගොල්ලන්ට තේන්න පුළුවන් මේ කිසිවෙත ගැම්මක් නැති පොඩි සිද්ධාන්තනේ. ඒ වුණාට ඒ සිද්ධාන්ත දහස් ගාණක් මිනිස්සු එක ධම්මලකින් බඳිනවා. මේ කියනවා කළ බලලා අපි මේ කියන්නේ දහස් ගාණක් මිනිස්සු එක. දැන් අද දානි වැළඳුවා, දානි වැළඳලා ඉරුණාම අපට මතක් වුණා අර මෙහෙ ගව මඩුවක් තියෙනවා. ඒ ගව මඩුව බලන කොල්ලෙක් ඉන්නවා. මගේ එහෙම කනකොට ගැප් එකක් නැහැ. මං කවුට එන්න කියන්නේ? දැන් මං ආන්නේ මෙතන ඉන්නෝනේ ආයතන ප්‍රධානියෝ. ඕගොල්ලෝ කවදාකවත් ඕගොල්ලෝ මේ වගේ ලොකු ආයතනයක හරක් මඩුවක් බලා ගන්න එක්කෙනෙකුට ඕගොල්ලන් කෑම් මේසෙට එන්න කියනවද නැද්ද? ඈ අන්න එතන තමයි ප්‍රශ්නේ. එතකොට මොකද්ද මේ මං ආන්නේ මේ අපි නඩත්තු කරන බොරුව මොකද්ද? ඒ කියන්නේ මේ මිනිස්සයයි අපි බෙදන්නේ එහෙම. දැන් එයා හරක් බලා ගන්න එයාගේ ජොබ් එක. ඒ ජොබ් එකෙන් කොහමද මිනිහෙක් උස් පහත් වෙන්නේ? දැන් අපි යුරෝපේට ඇමරිකාවට ගියාම තියෙන සිස්ටම් එක ඕකනේ. දොස්තරයි කොන් දොස්තරයි එකම කඩේ එකම ප්ලේන්ටිය බොනවා. ඒගොල්ලෝගේ අන්නේ සමාජය අපි එතෙන්ට ගේන්න ඕන. ගේන්න අපි ඉස්සෙල්ලා අපි කරන්න ඕන මුලින්ම. එතන අපි මෙතන ඉදියේ තමයි මෙතන තියෙන්නේ කනබොන වෙලාවට තමන්ගේ ප්‍රතිවාදියාට තමන්ගේ සටන් කරන්න අපේ කෙනාටත් කැම ඊට පස්සේ තමයි සටන පටන් ගන්න. මම එකට ඉතිහාසයෙන් කතාවක් කියන්නම්. අනුරාධපුර යුගයේ යුද්ධයක් තිබුණා. මට හැදිට මානාභරණ හරි කවුරු රජවරු දෙන්නෙක් එක පවුලේ වලගම්බයි මානාභරණ. දෙපැත්තේ මාවලි ගංගාව දෙපැත්තේ කඳ උරු බැඳලා දෙන්නම එක පවුලේ එකට පොඩි කාලේ ඉඳලා හිටපු අය. හෙට උදේ යුද්ධේ. දෙපැත්තේ කඳ උරු බැඳලා සේනාවල් සංවිධානය කරලා තියෙන්නේ. අරයට කෑමක් හම්බ වුණා. රෑ. හම්බ වුණා මතක් වුණා අනිත් එක්කෙනා. මේ අපි දෙන්න මේකට බෙදාගෙන කන්නේ. මෙයා කරේ මොකද්ද? කෑම කන්න නැතුව තනියෙන් මහලිගඟට පැනලා පීනුවා කූඩාරමට. පීනලා තට්ටු කරලා කතා කළාම අරය හිතුව යුද්ධෙට ඇවිල්ලා කියලා. ඔක්කොම සේනා සංවිධානය කරන් බ යුද්ධෙට නෙමෙයි ආවේ, පොඩි දෙයක් කියලා යන්න. අපි දෙන්න මේ කෑම හැමදාම බෙදාගෙන කනෝ. මට ආවා, මට ඒක මතක් වුණා. අපි හෙට උදේ යුද්ධ කරමු. දැන් කමු බලන්න. ඊට පස්සේ දෙන්න කූඩාරමට ගිහිල්ලා දෙන්න කෑම බෙදාගෙන කනෝ. රජවරු දෙන්න ප්‍රතිවිරුද්ධ අදහස් ගන්න. අරයා කනගමන් අහන උඹ මට විරුද්ධව යුද්ධ කරන්නේ ඇයි කියලා. එතකොට කියනවා මොකටද මහාවිහාරයට විරුද්ධ වුනේ? මොකටද මහාවිහාරේ කුඩු කරේ? එච්චරයි ප්‍රශ්නේ. එතකොට කියනවා එහෙනම් මම මහාවිහාරය හදන්න, එහෙනම් යුද්ධ ඉවරයි. දහස් ගාණක් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්න තිබිච්ච යුද්ධය එක කෑමකින් විසඳුණා. දැන් කෑම කියන්නේ කොච්චර බලවත්ද කියලා තේරෙනවද? ඒකයි කිව්වේ උමන්දාවෙන් කරන්න ඕන මේන් ප්‍රොජෙක්ට් එක තමයි.
කෑම ගැන විශාල මතයක් රටේ හදන්න ඕන. අදල මිනිස්සුන්ට කණ හැටි ගන්නන්න හොඳර කණ්ඩ ඕන. කැන ඒ කෑම කනකොට එහෙම මේ අප මේක කන්න මේ බෙදර නොවැදෙන එක කණනොකන එක තමුගේ වැඩ තියෙන්න්න ඕන. අත්තිසුකං භෝගසුකං අනනසුකං අනවජ්‍ය සුකං මේ අපි කියව්වට කළේ නෑ. අත්තිසුකං ගැන තියෙන්න්න ඕන. පාවිච්චි කිරීම නොකිරීම තමන්ග වැඩ. භෝගසුකං කෑමබීම තියෙන්න්න ඕන. නැත්තම් වැඩන්නේ මහත් දරිද්‍රතාවෙන් පිරිච්ච රාජ්‍ය. අනනසුකං නයවෙන්ඩ බෑ. නය තියෙන්ඩ බෑ. අනවජ්‍ය සුකං. නිවැරදිව තම් කාටවත් තිරිහර නොකර ජීවන ක්‍රමයක් හදර තියෙන ති ඔය හතර ඇතින රාජ්‍යයකට. අපි මේ වේග පද්්‍ය සූත්‍ර සිංහල්ලෝවාද සූත්‍ර කියව්වා නූතනයට ගැලපු වෙන. එනිසා මම ඉල්ලන්නේ ඔගොල්ලන්ට. මේ අපි මෙතන කළේ මේ පරණ දේවල්ම නූතනයට ගැලපෙව ප්‍රායෝගික කලා. ඒම කරම් කල මෙතන දැන් අද දවසම ඉඳල මෙතන ප්‍රායෝගිකත්වය අත්දක්කින්න. ඉට පස්සේ සේවය කරන තැනටත් මේටික අරංයන්න. එතකොට ඔබ නායකෙක් වෙන්න. බොස් කෙනෙක් වෙන්න එපා ලීඩ කෙනෙක් වෙන්න. බොස්ලට දැන් ගල්ලන් ගන්න කවුරුව. නායකෙක් වෙන්න. මිනිස්සුන්ට ආදරය කරන්න. මිනිස්සුට කරුණාව දක්ව. වැරදි කාරයන් දනුකදේ ගසන්. වැරදි කරන්න දෙන්න කරුණාවන්ත වෙන අවශ්‍යදය උදවපදාව ඔක්කොම කොන වැරදි කොත් තමයි යක්ෂා වේස වෙලෙන්නේ. මෙන්න මේටික තිබ්බනං ඔබ හොඳ දක්ෂ පාලකෙක්. කාගෙන්වත් මිනිස්ු බනිමි කොහමත් නිවැරදි මිනිසු මිස බයින එ ලෝක විදිිය යට බයවෙන්න එපා. ඉති මේටික තේරුම් අරගන්න අදවත් ඉදිරියට සාකච්ඡාවල් තියනවා. මං මෙතනින් මේ කතාව නමත්වන ප්‍රශ්නවලට අවස්ථාවත් දෙන්න ප්‍රශ්න තියෙන කියන්න අපි උත්තර දෙන්න. විවෘතව කතා කරන තරමට සාකච්ඡාව භික්කවේ පඤ්ඤාවේති තබ්බා. සාකච්ඡාව තමයි ප්‍රඥාවේ මාර්ගය. සරලවසමේ මම මාතෘ ජනකමාසික ශ්‍රියාතු විශ්වවිද්‍යාල කාර්යාලය වර්ෂයේ ගොඩාක් කරුණ න්‍යායාත්මක කටයුතු මගේ උරුවට ආවේ මතක. උදාසීන විදිහේ ප්‍රධානමදී ආර්ථික විද්‍යාවේ මතක් ඉන්නේ ජනස්ෝපීලා. කිසිම දෙයක් නොමිලේ. දැන් වර්ෂිකයේදී මම දක්ින්නේ ඔය සමගත්තේ ඉතාමත් හොඳයි. අපිලිගන්නවා. ඔකේ බොහෝ රටවල් සමගත්තේ තුල ඉදිරියට ගිහින් කියනවා. දැන් ලංකාවේ අපි ආසියාව. ආසියාවේ අපි යන මටපත් කියන්නේ උදේ ඔබ තාපන් කියලා කතන්දරයක් කියනවා. ඔව්. එහෙම නැත්නම් ඔබ කනවද නැද්ද? නෙගටිව් ඇන් පොසිටිව් මොටිවේෂන් ඔබ අහනවා. ලංකාවේ පොසිටිව් මොටිවේෂන් තියෙනවා. negative motivation එක ගන්නවා පළවෙනි ප්‍රශ්නේ ඔබ අහන්නේ negative motivation කියලා මුතුන අදහස් negative motivation කියන්නේ අපේ සම්ප්‍රදායක තියෙන මේ අර බැම්ම තමයි මම අදහස් කරන්නේ ආ ඒ කියන්නේ අපේ අම්මා මට ගහනවා මොකද නැද්ද ඔව් ඒත් අම්මා දන්නවා කෑමේ තියෙන වටිනා නිසා මම මේ දෙකම පාවිච්චි කරනවා අන්නේ ගමන් මාත් දැනගන්න. දෙකෝ පාච්චි. මොකද මම මේ එකන් ඉලකට මෙහෙම විතර නැතිලට මල්ලක ලොකුවර දැඩි මුණ්ඩ දෙයියක වගේ බේරලා තියෙනවා. මම කියන්නේ මෙහෙමයි කියනවා. මේ මේ බේරල් තිබ්බට ගහන්න ඕනද නැද්ද? ඒක කවුදිරට කතාවක්. ඒක නෝස. මම මුඩියට කැමති කෙනෙක්. මම මුඩියෙන් හැදිච්ච කෙනෙක්. මාත් එහෙමයි. මගේ දෙවනි ප්‍රශ්නේ මම අගේ කරනවා. හා. දෙවනි ප්‍රශ්නේ සාවෙන්නන්ස අර තියෙන ප්‍රශ්නය තමයි මේ ෆීරයිඩ් ප්‍රශ්නේ. මේ ඕනක සාමූහිකත්වය තුළ අපි දැන් විශ්වවිද්‍යාල ඇසයින්මන්ට් එකක් දුන්නා. පරිසරය ලකුණු ගන්න එකයි කන්ට්‍රිබියුට් කරලා ලකුණු ගන්න එකයි තියෙනවා. කොහොමද පරිසරය ලකුණු ගන්න මම ඒකට කැමති. මොකද ඒක තියා කන්ට්‍රිබියුෂන් එක අදීලා. හැබැයි ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා පරිසුත් අදින් නැතුව කන්ට්‍රිබියුට් කරන්න නැතුව ලකුණු ටික එනවා නම් ඉන්නවා. අන්නේ ඒක තමයි. හරි. අපි ඒකට කරන්නේ මේ ඔක්කොම බුද්ධිංශය. මේ බුද්ධි මන්දාවේ කවුරුවත් නැහැ වැඩ කරන මිනිස්සු බුද්ධිංශයක් ඉන්නේ. එතකොට මම එකට පොඩි ක්‍රම හදන් තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් මම කැමති නැ තනි මේසෙක වාඩි වෙලා දානි වලඳ. මට එමෙ හිතෙන්නේ නැහැ. කියන්නේ කෑම රස තියෙනවා කියලා මට තේරෙන්නේ ගොඩක් අය කනකොට. ඒ මට දැනෙන විදිය. ඒතර මම කරන්නේ ගොඩක් කට්ටියට එන්න කියනවා. මං ඔය එක එක තැන් වලින් එක එක කෙනා ගෙන්නලා වාඩි කරලා කන ගමන් මම දානේ වන්දන ඒගොල්ලෝ කන ගමන් එක එක වහනවා. පැහැදිලිද ඔබතුමාට කියන්නේ? හරි සිම්පල් මේවා. මහා ලොකු දේවල් කරලා වෙනම අර සතරකන් මන්ත්‍රණ කළා වෙනම වාර්තා කැඳවල එහෙම ඕනේ නැහැ. නිකන් කන ගම මොකද දැන් මේ පැත්තේ වැඩ කවුද ලෙඩා දින්නේ කවුද ඒ වහනවා. එතකොට හැමෝම බයයි මේ මේසෙට කවුරු හරි ගියොත් අනිවාර්යෙන් ගෙන් ගිහිල්ලා කියනවා.
මේක අපි හදලා තියෙන එක. අපිට කිසි දෙයක් මටත් කිසි වියදමකුත් නැහැනේ. අමුතු දෙඟල් ඉල්ලකුත් නැහැ. අන්න එන්න බෙදා ගන්න සමාට මුකුත් අහන්නේ නැහැ. නිකන් කන්න දීලා යවනවා. ඔය වගේ පොඩි ක්‍රම අපි පාවිච්චි කරනවා. අහිංසක බරපතල ක්‍රම. ඒ කියන්නේ ඒක දැන් මේ මේ අපිට මේ පාලනයේදී හරි ලේසියි මේවා. එහෙම නැතුව ලංකාවේ ඉන්නේ මහ කුහක මිනිස්සු. කවුරු හරි හොඳ දෙයක් කරනවා නම් බලන්නේ මොහක් හරි එකක් අටවන්නවා. ඒවා අපි පුළුවන් තරම් අවම කරගන්න. තව අහන්න ප්‍රශ්න. ඒ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. දැන් මම ඔය එකක් කිව්වේ. ඒතර මෙතන ඉන්නකොට අනික මේ මෙතන මේ කිසි කෙනෙක්ව ආරක්ෂා කරන්නේ නැහැ. දැන් එකම කාමරේ ඉන්න දෙන්න වුණත් එයා වැරද්දක් කළොත් අපට ඇවිල්ලා කියනවා මූ මෙහෙමයි කියලා. ඒතර අපිට හරි ලේසි පාලනය කරා. අපි මෙතන එක හදලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එළියේ සමාජය එහෙම නැහැ. අනිත් එක තමයි පහුගිය කාලේ දේශපාලඥයෝ විසින් අර නිකන් ලකුණු ගන්නකුත් මහන්සියක් නැතුව අපි මෙතන කරන්න දෙන්නේ නැහැ. මෙතන කවුරුත් එහෙම කැමතිත් නැහැ. මම දන්න එක මගේ පිනක්ද කියන්න. මෙතෙන්ට එන ඔක්කොම කියන්නේ අපිට වැඩ කරන්න ඕන. අපිට මහන්සි වෙන්න ඕන. අපි ආවේ යමක් කරන්න. අපි මෙතන එක හදලා තියෙනවා. මං හිතන්නේ ඕනම ආයතනයක හදන්න පුළුවන්. මෙතන මම දකින්නේ දැන් මේ රටේ ප්‍රශ්නේ මම දකින්නේ. මං දකින්නේ ජනාධිපතිගේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. මං කියන්නේ ඉතරයි. මේ ජනාධිපතිගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ මිනිහා මේ අපි වගේ කොන්ද කෙලින් තීන්දුව ගන්නව නම් හෙට ඉල්ලා අස්තුණත් අද ගන්න තීන්දුව කෙලින් ගන්නව නම් හොරගම් කරන්නේ නැත්තම් වැඩ වෙන්නේ නැද්ද? මොච්චර රසනේ. يعني ලීඩර්ෂිප් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ලීඩර්ට බැරි නම් ඍජු තීන්දුව ගන්න, සැර තීන්දුව ගන්න, රජා සැර තීන්දුව ගන්න ඕන. පාලකයෝ දැන් ආයතන මම මෙතන ප්‍රධානී හැටියට මට වෙනව සමාජලාට මෙතන ඉන්නේ උන් එළවන්න. මමතර එළවන්නද? මං ඒතර බබා වෙවි මං එහෙ මට කොහොමත් සංවේදී නෑනේ තීන්දුව ගන්න විතරයි. අර රාජසිංහ රජුරෝ ඇහැලපල කුමාරියාමේ ඔක්කොම මරලා ඔක්කොම කළා සුද්දන්ට අහු වුණාම සුද්දු ඇහුවලුනේ ඇයි මැරුවේ කියලා. රාජසිංහ කියලා තියෙන්නේ ලංකාණ්ඩු ව්‍යවස්ථා ප්‍රකාරව රාජද්‍රෝහියෙකුට දෙන්න ඕන දඬුවම ව්‍යවස්ථාවට ගැලපෙන්න මන් දුන්නා. රාජසිංහ නිවැරදි. තේරෙනවද කියන්නේ? ඒක අමානුෂික වෙන්න පුළුවන්, ඒ ඔක්කොම වෙන්න පුළුවන්. ව්‍යවස්ථා ප්‍රකාරව දනුවන් දීලා. අන්න එතනට එතන නැහැ. මේ රටේ කිසි ප්‍රශ්නයක් නැහැ. ශක්තිමත් නායකයෙක් නැති ප්‍රශ්නයක් තියෙනවා. එච්චරයි තියෙන්නේ. මම කියන්නේ ඒකට ඒකාධිපති කාරුණිකයෙක් නැහැ කියලා. වචන දෙකක් ගන්නවා. ඒකාධිපතිව වැඩ කරන කාරුණිකයෙක් නැහැ. රජෙක් නැහැ. මොකලන්ට තේරෙන්නේ? ඕගොල්ලෝ රජෙක් වෙන්න. ඕන කෙනෙකු රජෙක් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ රජෙක් වෙන්න. ඕගොල්ලන් ගෙදෙට්ට ඕගොල්ලෝ රජෙක් වෙන්න. ඒකාධිපති කාරුණිකයෙක් වෙන්න. ඒකාධිපති කියන්නේ තමන්ගේ අදහස නෙමෙයි කරන්නේ. හැමෝටම හොඳ හුඟක් අය හොඳයි කියන දේ කරන කෙනෙක් වෙන්න ඕන. දැන් මට මොකක් හරි පිස්සු අදහසක් ඇවිල්ලා ඒක කරන එක ඒකාධිපතියනේ පිස්සේ. අපි කරන හැම දෙයකින්ම අපට නරකක් වුණත් සමස්තයට සුබ වෙන්න ඕන. අන්න පාලකයා එතන ඉන්නවනේ. එහෙම වුණා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අනික හැමදෙස්සෙම දැන් අපි මෙහෙ නැගිටින්නේ උදේ 4ට. මේ අර මෙහෙණින් ආන්සල උයන්න්නේ කීටි 3ට කිලෝමීටර දුරේ ඉඳලා 3ට එන වර කුස්සියට උයන්නේ ඒගොල්ලෝ. ඒ මෙහෙ සිස්ටම් එක. මම කියන්නේ අපි උදේ නැගිටින්න ඕන. කොච්චර උදේන්ද ඉර උදා වෙන්න කලින් අපි නැගිටලා ඉන්න ඕන. මොකද අපි ලංකාවේ මිනිස්සු ලංකාවේ ලෝකෙමති වෙච්ච එක සූර්ය දේවියන් ගැන සූර්ය විද්‍යාව ඒක වෙනම දන්නෝනේ ගයාත්‍රි මන්ත්‍ර ඒවා වෙනම විෂය. ඒක අපි කියන්නේ ඉර උදා වෙන්න කලින් අපි නැගිටලා ඉන්න ඕන. ඒක තමයි අපේ සිද්ධාන්තය. එතකොට තමයි තැනකට හරියන්නේ. අනික මේ උදේ නැගිටින් මම දකින්නේ දැන් උගක් හරි දවස් වැඩ කරගන්න වෙලාව නැහැ කියන ද අපිට එහෙම එකක් නැහැනේ. මොකද අපිට 4 ඉඳලා 6 7 වෙනකන් ඕනතරම් ටයිම් තියෙනවා. ඇවිදිනව නම් ඇවිදින්න, එක්සර්සයිස් කරනව නම් එක්සර්සයිස් කරන්න, තේබනව නම් තේබන, ලියුම් කියුම් ලියනව නම් ඒක වෙලාව තියෙනවා. ඊට පස්සේ 7 ඉඳලා ආයි දවසම වැඩ කරන්න තියෙනවා. දවස තියෙනවා. අපි දවස පාවිච්චි කරලා නැහැ. එතකොට කෙනෙකුට නම් උදේ නැගිටින මොන මගුලක්ද? වහක් නැහැ. මේ සිස්ටම් එක අප්ඩේට් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ මානවයාට තියෙන අති විශේෂ ලක්ෂණයක් තමයි යාට ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි මෙතන මිනිස්සු වෙනස් කරනවා වාම. මේ ඉන්නුන් ඔක්කොම නැගිටිනු නැගිට නැත්නම් එළියට වෙච්චර. එතකොට එළවනෝ කියන දන්න හින්දා නිදාගන්න එකත් නැගිටිනවා. ඔය සැරට තදට ඉන්න මිනිස්සුන්ට තියෙන වාසිය තමයි අර එක්කෙනෙකුට දෙන්නෙකුට පනිෂ්මන්ට් දුන්නාම ඔක්කොම හිතනවා මට තමයි ඊළඟට කියලා. ඒ නිසා මේ රටට නැත්තේ නායකත්වය. ඉතින් එහෙම වෙන්න ඕන. දැන් ඕගොල්ලන්ට ආයතනයක් හමුනොත් ඕගොල්ලෝ එතන ටිකක් තදට සැරට ඉන්න ඕනේ. එහෙම අපේ රටේ මිනිස්සු පාලනය කරන්න බෑ නෝන්ජලයක් වෙලා. පැහැදිලිද කියන එක?
හයියට ඉන්න ඕනේ. කියන්නේ මිනිස්සුන්ට වැරදි කරනවා කියන එක නෙමෙයි. රෝන් ගියොත් තමයි නැගිටගෙන ඉන්නේ. හොඳ නම් හොඳයි. මේවා අපි අපි ළඟ තියේ මේ හයිය නැහැ අපි. එහෙම වෙන්නේ දක්ෂ පාලකෙක් වෙන්න. බොහෝ දෙනෙකුට යහපත් තීන්දුව ගන්න. තව ප්‍රශ්න අහන්න. අපි හාමුදුරනේ ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න. ඔබ වහන්සේ කිව්වා පොහොසත් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා. එකක් තමයි උපේල පොහොසත් කරන එක. ආදම් අරගෙන හම්බ කළ පොහොස. අනිත් එක තමයි වියදම් කළ පොහොස. පොහොස. දැන් ඔබ වහන්සේ කරලා තියෙන්නේ වියදම් කළා පොහොසත් වෙලා. මේවා සදාකාලික ඉදිරියට ඉතුරු වෙනවා. අපි හාමුදුරනේ ඉතින් වියදම් කරලා පොහොසත් වෙන්න නම් කොහොමද ධනෙ? කොහොමද ධනෙ? එක්කෝ උපතින් ගෙනාපු ධනයක් තියෙන උරුම කරගත්තා. එහෙම නැත්නම් හම්බ කරගත්ත ධනෙ තියෙනවා. මම විශ්වාස කරන්නේ මිනිස්සුන්ගේ මේ ලයිෆ් එක එකක් නෙමෙයි ගොඩක්. සමහරු මෙහෙම උපේල ධනවත් වෙනවා වගේම සමහරු සංසාරේ අපි පින කියන්නේ පින් කරපු අය ඉන්නවා. ඒගොල්ලන්ට ලැබෙනවා. දැන් මාරන් එහෙම එක්කෙනෙක්. මම මේ කවදාකවත් රස්සාවක්වත් කළේ නැහැ. කියන්නේ ජීවිතේ කිසි දවසක තවත් කෙනෙක් වෙනුවෙන් වැඩ කළා නැහැ. ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ අපේ අම්මා කව සති දෙකකට ගාමන් ඵලයන් කියලා. කැම්පස් යන ගමන් ඒ කාලේ අවුරුදු දෙක ගෙදර ඉන්න ඕනනේ. සතියක් ගියා ඊට පස්සේ දෙවෙනි සතියේ නයිට් ඊට පස්සේ කො යන්න ඕනේ අදින්දල නැවතියන් කියලා. ඒගොල්ලන්ට තේරුණා මේකට මේක බෑ. කියන්නේ මම සමහර අය මම ඒක අර දෙවෙනි එක හැමෝටම ඇප්ලයි කරන්න ගියොත් වැරදි ඒක. ඒතර පිනට හම්බ වෙනකම් බලන් ඉඳලා දැන් අපට හම්බ වෙනවා. කොහොමද මේ දීප මම එකතු කරගත්තේ නෑ. මම ඔක්කොම වියදම් කරා. මොකද අපට ඕන අපි අපේ අන්තිම දවසට බැංකු පොත් හිස් වෙලා තියෙන්න ඕන. ඒක තමයි අපේ ටාගට් එක. කියන්නේ මේ පින ඉවර කරන්න ඕන. මහත්තර තේරෙනවද දන්නේ නැහැ මං කියන්නේ. අපි හදන හැමදේම සීරෝ බජට් කියලා જાතියක්. ඔව්. විශ්වවිද්‍යාල මට්ටමේ. ඒ කියන්නේ අවසානයේ අපේ ලාභයක් ලාභයක් නැහැ. සීරෝ වෙන්න ඕන. අර අර දාත්ස වෙන වගේ වෙන්න ඕන. අපි අහලා තියෙනනේ කවුද අපේ මේ මෑතක හිටිය අගමැතිතුමා පොතේ තිබුණේ 70 19 මහත්තයනේ. ආ ඒගොල්ලෝ යන්නේ ඒගොල්ලෝ වගේ වෙන්න ඕන. මම කියන්නේ ඒගොල්ලෝ තමයි උතුම් මිනිස්සු. කියන්නේ අපි මුකුත් අරන් ආවෙත් නැහැ. අපි මුකුත් ගෙනියන්නේත් නැහැ. ආවා වැඩ කළා ඔක්කොම බෙදලා දුන්නා ගියා. ඒක තමයි අපේ මෙතන යන ක්‍රමය. ඒක ඉතින් ඒක මන් දන්නේ නැහැ එළිය ඔය ආර්ථික විද්‍යාවට ගැලපෙනවද කියලා. මං කියේ මෙතන අපි ඒ පිනක් වැඩ කරන්නේ. දැන් අපි මෙතන එහෙම සංචිත ධනයක් නැහැ. අපි හරිම දේ කරන්නේ මේ රටට උනත් කියන්නේ එකයි මේ හරිම දේ කළොත් මේ සබාධම ප්‍රාශිර්වාද කරන. මට තේරෙන්නේ මේක අපිට බ්ලෙස් කරනවා. කියන්නේ අපිට ඕන දේ දෙනවා. රටක් උනත් හොඳ පාලකයෙක් පත් උනොත් නැති රත්තරන් එළියට එනවා. නැති මණික්කාකර මතු වෙනවා. රට ශස්ත්‍රීක වෙනවා. නරක පාලකයෙක් ආවොත් ඔක්කොම නැති වෙනවා. ආයතන එකත් එහෙමයි. ප්‍රසන්ති නම් කියන්න. ඔව් අපි හැමෝටම හරි අපූර්ව සංකල්පයක් ඔබ ඔබවහන්සේ ප්‍රායෝගිකව ප්‍රයවට නංගල තියෙනවා. මට මතක් වෙන අපේ පෙර රජ දවසේ තිබූ ශ්‍රී භූතිය. ඔව් අපි හැමෝටම ඉතින් මට හිතෙනවා මේ සංකල්පය අපිට බැරිද මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න. පුළුවන් අපිට රට පුරාම ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි අද ඔබතුමාලා ආවේ. ඒ කියන්නේ අපි කොයි වෙලාවකවත් මම පිළිගන්නේ මහා වේදිකාවල් බැඳලා ලොකු ලොකු මිනිස්සු තුල කතා කිරීම නෙමෙයි අවශ්‍ය. පොඩි පොඩි කණ්ඩායම් අපි තනි තනියෙන් ගිහිලා වැඩ කිරීමයි අවශ්‍ය. කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා අදහස් ටිකක් ඔළුවට දාගෙන ගිහිලා ඒක gederin පටන් ගන්නවා ඉස්සෙල්ලා. අපිට මෙච්චර කල් වැඩිදුර ලොකු ඩොලර් මිලියන ගණන් ප්‍රොජෙක්ට්ස් හදුවානේ. ඒව අසාර්ථකයි. ඕගොල්ලෝ gedera හදාගන්න මේ වගේ. අන් මම කියන්නේ අපේ රටේ හැම මිනිහෙක්ම වගා කරන්න ඕන. ඒක නීතියක් කරන්න ඕන. වගා කියන්නේ කුඹුරුවක් කර 100 200 නෙමෙයි. පොඩි වගේ මොකද එතනින් තමයි මේ මට තේරෙන්නේ දැන් අපි මේ එළියට ඇවිල්ලා ගස් කොළන් එක්ක සත්තුත් එක්ක මීමැස්සෝ අපේ ජීවිතය තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ ළමයින්ට ජීවිතයක් නැහැ. ෆෝන් එකේ මීමැස්සෝ දන්නේ. මහා එක මහා මං කියන්නේ ලොකු සාපයක් ඒක. ඒක අපි අර දැන් බලන අර හංසේ වර පාර දිගේ යනවා. දැන් ඒකල උදේට අර විලට ගිහලා ඒ විලෙන් දැන් මේ විලට යනවා. ඉතින් මේවා අපි දකින්න ඕන. නැත්තම් මේ ඇස්වල මොකද තියෙන තේරුම? කියන්නේ ජීව මෙන්න මේක අපිට අවශ්‍යයි. gederin හදන්න ඉස්සෙල්ලම ලොකු දේවල් කරන්න කියලා අපි කාටවත් කියන්නේ පොඩි දේවල් ටිකක් පොඩි දේවල් ගොඩක් කරා. මේකයි අවශ්‍ය. එහෙම නැතුව අපිට කවදාකවත් සමස්තය නිවැරදි කරන්න බෑ. කොච්චර ඉගෙන ගත්තත් වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන. මොනවද දැන් මේ බලන්න මේ අතේ වෙනස පාට. මේ අපි අවුවට පිච්චෙනවා. අපිට මේ කාමර වලට වෙලා ඉන්න බැරි කමකට නෙමෙයි. මේ අවුවට අපි පිච්චෙන්න ඕන. එතන තමයි අපි වයසට ගියාම අපිට සතුට වෙන්න පුළුවන් වෙන්නේ. අපි මේ කාමර වලට වැදිලා හිටියේ නැහැ. අපේ මුළු ජීවිත කාලෙම ලෝකය වෙනුවෙන් අපි සේවය කරා. ඒක තමයි අපේ දෑවැද්ද. අපි අමතර ඔයගොල්ලෝ මේ අපෙන් අහලා ඒ වගේ වෙන්න ඕන. දැන් මිනිස් මම දැකලා තියෙන වයසට ගියාම කාටවත් සතුටක් නැහැ නේ. ඇයි නැත්තේ සතුට? තරුණ කාලේ හරියට වියදම් කළා නැහැ.
කියන්නේ යාගේ තරුණ කාලේ යා හොඳ දේවල් වලට වියදම් කළා නැහැ. එයාගේ ජීවිතය ගැන විතරයි හිතලා තියෙන ලෝකයක් ගැන මිනිස්සු ගැන මිනිස්සුන්ගේ මේ හිතන විදිහ වයසත් එක්ක මාරු වෙනවා. මම කියන්නේ අපි ප්‍රී ප්ලෑන් කරන්න ඕන අවුරුදු 70 90 දක්වා අන්තිම කාලේ සතුටින් ඉන්න විදිහට දැන් ප්ලෑන් කරන් යන්න ඕන. ඒකට අපි කරන්න ඕන අපි උපරිම සේවය ඔක්කොටම ලබා දෙන්න ඕන. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැනේ කන්න පුළුවන් එක බත් පිඟානයිනේ. මෙන්න මේ විදිහ පොඩක් මේ කියනේම හිතට ගන්න අරගෙන වෙනස් වෙන්න. හොඳට වැඩ කරන්න, කැප වෙන්න, තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න. එතනින් පටන් ගමු. දැන් ඕගොල්ලන්ට අපි අවස්ථාවක් දෙනවා මම ඉන්න කුටියට ගිහිල්ලා බලන්න කොච්චර නීඩ්ද කියලා. නැත්තම් කොහෙද අපි ඉන්නේ? පිරිසිදුකමක් නැහැ. අස් කරගන්න වෙලාවක් නැහැ. හැමතැනම කුණු ගොඩවල්. මොකද්ද මේ ජීවිතේ? ඉස්සෙල්ලම අපි වැඩ කරන්න ඕන. අර මට මතකයි ඉස්සර ජේතවනේ පණ්ඩිත හාමුදුරුව කොළඹ ආමරීදී අපි මම විශ්වවිද්‍යාලනකට අපවත් වුණා. මිනිසුන් ලොකු ආන්දරු කෙනෙක්. මිනිස්සු ඇවිල්ලා අහනවා පණ්ඩිත ආන්දරු නැද්ද? පොඩ්ඩක් ඉන්න තව ටිකකින් ඒවි කියනවා. ඒ ආන්දරු මතු ගාලා ඒ ආන්දරුම කුණු ඇදලා ඔක්කොම සුද්ධ කළා සිවුරක් දාගෙන පුටුවේ වාරලා පණ්ඩිත ආන්දරු ආවා දැන් එන්න කියලා කතා කරනවා. මම දකින්නේ හොඳ නායකයෙක්. එයා අනික් කට්ටිය අතු ගානකන් ඉන්නේ. එයා මතු ගාලා ඔක්කොම කළා ඒ වෙලාවට පණ්ඩිත ආන්දරුනේ අතු ගාන මිනිහා ඉන්නේ. ඊට පස්සේ අතුගාල ඉවරනහම තමයි ආයි පණ්ඩිත හාඳුරු වෙන්නේ. මෙන්න මේ ක්‍රමය අපට අවශ්‍යයි. මම ඉතින් ඒක ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ කට්ටියනික කරන්න ඕනනේ. ඒක තමයි හරි ප්‍රායෝගික නායකයෝ. අවසරයි හාමුදුරනේ, මම පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ ඩිසිෂන් මේකින් සම්බන්ධයෙන්. හාමුදුරුවන්ගේ කතාවේ මුලදී කතා කරා ප්‍රජාතන්ත්‍රවාදය. ඇත්තම අපි හැමෝම සලකන දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී තමයි හොඳ දේශපාලන දර්ශනයක් විදිහට. නමුත් ඒකේ තියෙන බැරෑරුම සහ අවාසනාවන්තම දේ තමයි අර බහුතර කැමැත්තට තීරණ ගත්තාම අර සුළුතරේ කකුලෙන් අදින එක. ඔව්. එයා හාමුදුරුවෝ කිව්වා මෙහි ඒකට විසඳුමක් තියෙනවා කියලා. ඉතින් අපි දැන් අපි අපේ ආයතනවලත් අපේ ගෙවල්වලත් මුළු රටම ගත්තත් අර කකුලෙන් අදින එක නිසා බහුතරේ කැමැත්තට ගන්න තීරණේ වුණත් ඉම්ප්ලිමෙන්ට් වෙන්නේ නැහැ. ඒතකොට මම කරන්න ඕන ලීඩර් ශක්තිමත් වෙන්න ඕන. ලීඩර් ටැක්ෆුල් වෙන්න ඕන. දැන් අපි හිතුම ඔක්කොම එකතු කරලා අපි හරි තීරණයක් ගත්තා. ඒකට කවුරු හරි විරුද්ධ නම් කකුලෙන් අදිනවා නම් ඒ කකුලෙන් අදින මිනිස්සු මානසිකව වටන්න ඕන. ඒක තමයි පළවෙනි එක. මම කරන්නේ ඒක. පළවෙනි එක ඒක. ආර්ථිකව වටන්න ඕන. තීරණ සිංහලෙන් කිව්වොත් වස්කවි කියන්න ඕන. කොයි වෙලාවකවත් පාලකයෙක් බලයට පාලකයෙක්ව ප්‍රධානියෙක් බලයට කෑදර වෙන්න එපා. තනතුරට ආස කරන්න එපා. තමුන්ගේ උරුමය තනතුර නම් කොහේ ගියත් තනතුර හම්බ වෙනවා. මට තේරෙන්නේ එහෙම එකක්. අපි මේ අත්දැකීමෙන් කතා කරන්නේ. තනතුර කොහේ ගියත් අද අතෑරියත් තනතුර හෙට ඊට වඩා එකක් හම්බ වෙනවා සුදුසුනා. තනතුරට කෑදර වෙලා තමන්ගේ තත්ත්වෙ නැති කරගන්නත් එපා. තීන්දුව ගන්න, තීරණ ගන්න බය නැතුව ඉන්න. එහෙම වෙනකොට ආයතනයක් වුණත් හරියනවා, රටක් වුණත් හරියනවා, විශ්වවිද්‍යාලයක් වුණත් හරියනවා. බැරි නම් ඔන්න තියාගනින් අපි දැන් දැන් අර මේ මොකද්ද අපේ වෙසන්තර ජාතකේ වෙසන්තර රජුරුව යන්නේ ඇයි? මොකක්ද දන්නවද ඇත්ත හේතුව? කලිඟු රටින් බමුණවාවහම සුදුවැතා දන් දුන්නා. මිනිස්සු විශ්වාස කළා සුදුවැතා තමයි රටේ සෞභාග්‍ය කියලා. මිනිස්සු කැරලි ගැහුවා රටේ සෞභාග්‍ය පිට රටකට දන් දුන්නට. රජ්ජුරුව කිව්වා අරින් බල කැරලි ගහන්න ඕනේ නැහැ මමනේ ප්‍රශ්නේ මම යනවා කියලා ඔටුන්න තියලා ගියා. නියමයි. ඒක තමයි ප්‍රශ්නේ. අද වෙස්සත් තරල නැහැ. ඊට පස්සේ ආයි මිනිස්සු මේ මිනිස්සුගේ හැටි. ආයි මිනිස්සු කරේ මොකද? ආයි ගිහිල්ලා කැරලි ගහුවා අනේ දැන් ඇවිල්ලා වාර ගන්න කියලා. එතකොට ආයි ඇවිල්ලා වාර ගත්තා. මිනිස්සුගේ හැටි. ඒ ජෙනුයින් බව තියෙන්න ඕන. අභිමානය තියෙනවා. කියන්නේ රජකම කියලා කියන්නේ ඔටුන්න නෙමෙයි අභිමානය. වැදගත්කම්. පැහැදිලිනේ? දැන් මම මේ උදාහරණ කියන්නේ ඔයගොල්ලෝ දැන් ඉස්සරහ ආයතන ප්‍රධානියෝනේ වෙන්නේ. කොන්ද කෙලින් තියන් පාලනය කරන්න බැරි නම් දවල ගහලා යන්න ඕන. තමුන් සුදුසු නම් කොහේ හරි හම්බ වෙනවා. ඒක කියන්නේ රබර් බෝලයක් තියාගෙන ඉන්න බෑ පොළොව යට. වතුර යට. තව අහන්න. බොහොම ස්තුතියි. ස්වාමීන් වහන්ස, මටත් තියෙනවා ගැටලුවක්. දැන් අපි දන්නවා ස්වාමීන් වහන්ස ඕනම ආයතනයක අපි මොනවක් හරි වැඩක් කළත් ඒකේ සාර්ථකත්වයේ ටීම් වර්ක් එක මත තමයි ගොඩක් වෙලාවට රඳාපවතින්නේ. අපිට දැන් හොඳටම පේනවා මේ ටීම් වර්ක් එක හොඳටම වෙන තැනක් මෙතන. ඒතකොට ස්වාමීන් වහන්ස ටීම් වර්ක් එක හොඳ ලීඩර්ෂිප් එකක් තියෙනවනේ. ඔව්. දැන් අපි කරන්නේ දැන් මෙතන දැන්
මම දකින ආයතන ප්‍රධානයගේ ටීම් වර්ක් එයාට අයිතියක් නැති වුණාට අපි හැම වැඩේට දැන් ඊයේ කරපු මම කරපු වැඩේ තමයි අඹ කඩපු එක. පොල් ඇහිඳපු එක. දැන් ඕගොල්ලෝ කල්පනා කරනවාද මෙච්චර විශාල ආයතනයක් පාලනය කරන මිනිස්සෙක් දැන් මං කරා වැඩ දෙකක් අඹ කැඩුවා පොල් ඇහිඳා. විතර මේ කිසිම ආයතන ප්‍රධානයක එක් කරන්නේ නැහැනේ. පොල් කියන්නේ නිකන් වැටිලා අර වතුර තියෙන පොල් ගෙඩි තියෙන ඒව තමයි ඇහිඳින්නේ. කියන්නේ අපි මේ අර කවුරුවත් නොකරන කෑල්ල තියෙනෝනේ. ඒක ඇල ලීඩර් කරන්න ඕන. මේ ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි ටීම් වර්ක් එකක් සක්සස් වෙන්න නම් අපි දන්න දෙයක් තමයි හරිම කෙනා හරිම තැනටපත් කිරීම තමයි ඒකේ හොඳම දේ. දැන් අපිට පේනවා සුභාංශේ විසින් හරිම කෙනා හරිම තැනටපත් කරලා තියෙන බව මේ හොඳ සහසුදේම අපිට පේනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි මොන වගේ උපක්‍රමද යොදාගන්නේ ඒ හරිම කෙනාව තෝරගන්න ඒ හරිම වැඩි කරන්න. කිසිම කෙනෙක් කිසිම බැඳීමක් නැහැ. ස්කිල් එක තමයි එකම සුදුසුකම. එච්චරයි. දැන් මෙහෙ සිස්ටම් එකක් තියෙනවා. දැන් මෙහෙ අපේ අම්මා තාත්තත් මෙහෙ ඉන්නේ. කිසිම විශේෂ වරප්‍රසාදයක් නැහැ. ඒගොල්ලොත් ඉන්නේ මේ කට්ටිය එක්කමයි. ඒගොල්ලොත් මේගොල්ලොත් එක්කම පොලිමේ කැමරට යනවා. ඒගොල්ලෝ හැම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතොර ඒගොල්ලන්ට ජීවිතයක් තියෙනවා. මටත් ජීවිතයක් තියෙනවා. නැත්තම් අපි දෙගොල්ලෝ එකතු වෙලා මේක කාලා දානවා. උඟක් තැන්වල වෙන්නේ රටට උනේත් ඒකනේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඕන එකකට දාගන්න. එතන අපි මෙතන හැමෝම එහෙම කිසි කෙනෙකුට විශේෂ සැලකිලි දක්වන්න හැමෝම සමානයි. කියන්නේ මම දකින්නේ මිනිස්සු වෙනස් වෙන ස්කිල් එකෙන් විතරයි. කෑම බීමේදී උස මහත ඇවිදින විදිය ඔක්කොම සමාන වෙනස් වෙන ස්කිල් එකෙන් এডুকেෂන් එක මම පිළිගන්නේ නැහැ. ස්කිල් එක පිළිගන්නේ. එතන අපි ස්කිල් එක බල්ල කියන ඔයාව කරන්නේ නැහැ. එතන නෑ දෑයෝ කියලා විශේෂ සැලකිලි කාටවත් නැහැ. එහෙම කවුරුවත් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. එහෙම කවුරුවත් මම කියන්නේ ආයතන ප්‍රධානීකට යාළුවෝ ඉන්න බෑ කියලා. ඒ කියන්නේ හරි දැන් අපිට යාළුවෝ නැහැ කවුරුවත්. යාළුවෝ ඉන්නව නම් කවුරු හරි කෙනෙක් දුර්වලයි ආරි. තීන්දුව ගන්න පුළුවන් හරි විවෘතයි මනස. ඒතර ඕන කෙනෙකුට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම හිතන්නේ එහෙම පාලකයෝ නැහැ නේ. ඉතින් මේ අපි මේවා මේ කියන ගුණ ක්වොලිටීස් තියෙන ලීඩර්ලා අපි හදන්න ඕන. නැත්තම් වගතුවක් වෙන්නේ නැහැ. මෙතනනුත් පල්ලෙහාට වැටෙනවා තාම. ඉතින් මම කියන්නේ ඒක අපිට බැරි නෙමෙයි පුළුවන්. අපි එකිනෙකා අපේ ඩියුටි එක ඉටු කරමු. එතකොට අපි ඔක්කොම එකතු කළාම හරිනේ.